දම්සිහනද. නමස්කාරවවාබුදුරුවනට සැමදාබුදුහිමි සරනයාමි, නමස්කාරවේවා දම්රුවනට සැමදාසදහම්චරනයාමී නමස්කාරවේවා සංගරුවනට සැමදාමහා සංග සරණයාමි නමාස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාර සරනයාමි සාදුු බා සංගරත්නෙන් අවසරයි සැදැහැවත් මාත් පෞද්ගලිකව සතුටු වෙනවා මගේ ජීවිතේ අනුස්මරණීය සන්ධස්ථානයක් සනිටුහංකල මේ කිරිබත් ගොඩ මහපන්සලට අද වැඩම කරලා මේ බණ කියන්න අවස්ථාවක් ලැබීම ගැන. මීට අවුරුදු පණස් පහකට කලින් තෙක්කිල්ලලා අපේ අම්මා මේ බෝධින් වහන්සිරි තමයි භාර වුණේඇදට අපේ පවුලයේ මට එහළඟිට සහෝදරෝ සහෝදරියෝ තුන්දිින ඉපදිලාට එදකොට බිමලාවතය කියන ඒ කාලෙ ඉතින් තරුණ කාන්තාව අඟිට නවුරුදු තියහෙක වගේ ඒ ඒ බෞද්ධ කාන්තාව තමයි අප අම්මයි තාත්තාව මෙහිට එකක් ඇවිලතිය එල බෝධීන් වහන් සිරිතම භාර වුණ පුතෙක්ල වෙෙන්ඩ කියලා තිය නිසා ැ බැරිවෙලාවත් ඒේකාලි ළමයි කෙල්ලම තුන්දින කම්පියුච්ච වෙලාව අපි යම්ම මවකුස වහගත් තනක් දැන්ින් නම්මලා වගේ කලාා නම් අපිට යනේන මන්න හෙන නේද දැන් ඔය අම්මලා ගත්තත් සමහරියට ඔගුල්ල පවුලි හයවෙනිය එක්කෝ හත්වෙනිය දැ ඒ වාසනාව නෑන් අලුත් පවුලුල්ට දැයි ඉදා අපේ අම්ම කැමැති වුණ. ඊට පස්සෙත් මට බාල මලිල දෙන්නේෙ කම්බුණ. ඉතින් මේ බෝධීන් වහන්සට බාරවෙලා තමයි මං උපන්නේ. ඊට පස්සේ මං එපදිලා මාසහය මේ කෙනෙමිට අවරුදු පනස් හතරකට කලින් අපි අම්ම හිතාත්තයි ඇවිල්ලා මේ පන්සලී තමයි අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ව හා හපුරා කියලා බුද්ධන් සරණ ගච්ඡාමිකල සරණග. අපේ අම්මවතාත්තවයි තිසරණය පිහිටෙවේ මේ පන්සල්ලේ වැඩහිටපු කාලෙ සුදු හාදුර කියලා කියන්නේ වීරංගුලේ ශ්‍රී සරණ තිස්ස නායක හාදුරන් වහන්සේ තමයි අපේ දෙමවපියංම බුදු දහමේ පිහිටෙව්වයි මීට අවුරුදු පනස් හතරකට කලින් එතවට ඒ කාලෙ බෞද්ධ වෙලාඒ අපි අම්මලතාත්තල දානමාන දුන්නේ මේ පන්සලේ ඇදකොට මේ අපේ පන්සල නිසා මේ පන්සල එක්ක වගේම අපේ මාකො මංගලනාය කරුත්ත එක්කත් අපි දැඩි සම්බන්ධකමකින් වාසය කරනවා. ඉතියි නිසා ම පෞද්ගලිකව සන්තෝෂයට පත්වෙනවා මේ පන්සලට කලින්ඇවිල් අපි බණකි වැර පොඩි ධර්මශලාව ඒවගේ ගොඩාක් සතට වුණා මේ අලුත් අලංකාර ධර්මවන්දිරයේ දැකළ අපේ පන්සල දියුණුවට පත්තිනවා දැකීම මට පෞද්ගෙලිකු ඉතාමත්ම සතුටට කාරණයක්. ඊළඟට තවකාරණයක් කියන්න මං හිතුවා බදගො ලඳද සංගමයටට ච්චද කියලා කිවහම අප ංගල නායක හාරුව. මේ ළඟති මට තරුණු පුතික් ඇවිල්ල කිව්වා ඒගුල ැම්බැඳලා ඔරුදු හතරක් ඉතර වෙනවය. දරුව හදන්න අදහසක් නෑකිව්ව. කර්දරය කිවවා. මංකො එහෙනම් ඉතින්ගේ මනුස්සලෝකන්ට එන්න අයගේම අවාසනාව කිව්වා. ඇයි. පිම්පව් තේරෙන. සම්මාධිට්්‍යියෙන් යුත්ට අම්මලා මවකුසවල් වහගෙන ඉන්නවා. ළමයිට එන්ට නොදී. මනුස්ස ජන්වයට උදව් නොකර තමන් මනුස්සයෙක් වෙලා ඉඳද්දී. තමන් මනුස්සලුවකට ආපු හැටිවත් තමන්ට මතකනෑ. තමන් වෙදා දිමවපියෝ ප්‍රතිශසේ කළන ග්‍රමේ දෙන්නේ කම්භිුච්චවෙලා අපට දැන් ඇති කියලා. අද අතර මං වෙලා භූතයි වෙලා එක්ු ඇවි දැවිද ඇති. එතකොට අපිට මනුස්සලෝකට එන්න අවස්ථාව උදා කළේ කවුද අපේ අම්මයි ඒ අවස්ථාවට අපිට තියෙන නය ගැටිභාවය අපිට අවසංකරන්න පුළුවන්ද බෑ. ඒ අවස්ථාව අපේ දෙමවපියයේ ලබාදීපු නිසා නේද? ද අපි මෙෙමයින්නේ. එතකොට දැම් බලන්න හිතලා ද සම්මාධිච්චිත දෙමවපියවූ මවකුස වගෙන නම්. මිසදිටු අම්මල සම්පූර් මවකුසවා ලියවුත කර ඉන්නවනම්. දැ චුත වෙන අයට පිළිසිඳ ගන්න තියෙක් කොහේද. මිසදිටු දෙමවපියන්ගේ මවුසේ ඕක ඊළඟ ආහත්නය ඔබොට වේවි. එම ආත්මේ මොහොම ඉදලා ඔබ මැරල යනෝ. ඊලගාතය මනුස ලෝකට එනකට බෞද්ධ අම්මලා මහකුසුවන් වහගෙන දොරටු අහලා එදකොට ඔබ ගිහිල් ලපදන්න කොහිද. අර මිස්සදිටු අම්මලාගේ මවකුසේ ඊරමස්ස ඔබට කිසි දවස කාහිම මේ සම්මාධිට්ටි ලැබයි. ඊට පස්සේ තේරෙන වාසිදල තියෙන්නේ නිරන්තරම පවුරැස්කිරල්ල. ඊට පස්සෙ මරණින් මත්ති සත්දරපායි. එතකොට අපි මං ඉට පස්ස කිව්වා එ පුතාඩගුව පුතා බලන්ද කාලිින්ග මාග ආක්‍රමණින් මේ සිංහලයා සම්පර්ණය විනාස කළා නමුත් සිංහල ජාතිය අතුරුදදාා වුණේ නෑ. ඇයි හේතුව ම මවකුවල් විෘ්ත කර හිටිය. දෙවරු බ්‍රහ්ම ලෝකින් ඇල්ල දිවී ලෝකන වෙල පිසිඳ ගත්තා අයිනගේ හිටියා දැන් කොහ එටද ඒක නේකාල සෝමහතුරු කෑකගහකිවවෙ දරු ලැබෙනකට සීසකරන් ිපා සීස කරන්න ිපාකක කිවවා මං ඉට පස්ස එ පුතාට ඒකත් කිව සොමහතුරු මෙම කිව්වා ඟ ඒ අර දැගිටි ව්‍යාරයක් ව යනවා අම්මලත් දරුවම ශීෂ කරල ගඩ පෙළබෙනවා මේක නිසා අනාගතය දරු සම්පත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා ඊට පස්සේ තේරී තේරණ දෙයක් නෑ ති පසේ මිස දිටුවත් එක තේරෙන යක් න්නේෑන ඊට පස්සේ සුසුන් වෙලන්නවා කෙනෙෙන් නැතුවයයි ඒක තමයි අනාගත අනාගතය පෙනිපෙනීතියද ඉස්සර නංහම ඉස්සර අපි ගත්තුත්ේ කාලිග මාය කාලය ආකරමණය යවා කියලා මනිස්සුන් හසුරන්ට මාධ්‍යයක් තිබුන්නේ. මිනිස්සුන් තීරණයගත්තේ මාධදයට වන ැට නෙමේ. මිනිස්සුන් හසුරන්ට දේශපාන රටාවක් වෙනම තිබුන්නේ. මිනිස්සුන් හසුරන් තිබනේ බනපුත. අදී බනපුොතර කිසි තැනන්නේ. එඒ නිසා? විනාසේ දුරුටු හැමතැනින් ඇැරිල ති තමයි මේ ධර්මය මේ මතු වෙලා පොඩ්ඩක් අපි කතා කරන්නේ නි මංගල නාය කරග කතාාවන් උන්වහන්සගේ හිතිය ඇති වේදනාව අමාට පෙනවුණ. තිය නිසා අපි දැන්ගේ කරුණු හිතේ තියාගැන අපට වෙච්චදේ ගැන අපි දැන් බණ හමු. අදමං කල්පනා කළ මේ ධරම දේශනාවට මාතෘකාව හැටියට තබා ගන්න අංගුත්තර නිකායි සඳහන්ව තිබ බුද්ධ දේශනයක් මේ දේශනාව නම සමජීවී සූත්‍රය මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාලේ එදවස්සල උන්හස වැඩ සිටියේ භග්ග කියන ජනපදේ. භාර්ග කියන ජනපදේ සුන්සුමාරගිරේෙහි සුන්සුමාරගිර කියන නගරේ බේෂ කලා කියන වනාන්තරයේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩසිටේ. ඉතින් ඒ බෙහෙස කලා වනන්තරය වැඩසිටපු බුදුරජාණන් වහන්සේ උදේවර්වේසිවුරු පොරවාගෙන නකුල ග්‍රහපතියාගේ, ගෙදටට වැඩිය මොන ග්‍රහපතියාගේද නකුල කියන ග්‍රිහපතියාගේ ගෙදෙට වැඩිය ඔකුල අහල ඇති නකුල මාතා නකුල පිතා කියලා ඒ දෙන්නට බුදුරජාන් වසි ධර්ම දේශනා කළේ ඒද දෙෙන මරෙන් ඉස්සල්ල අනාගාමි වුණ. ඒ නකුල අනාගාමි වුණ නකොට පිටත් අනාගෑමන අපි වගේ නිකන් ෙවල්දුරල්ලෝට හිරවෙලා. පිරිට දණ්ඩුනනේ මරණිමත්තේ මරණිමත්තේ ගිය කොහෙද එතකොට සුද්ධවාස බ්‍රහ්ම ලෝකයේ එක අවස්ථාවක තියෙනවා මේ නකුල්ල පිතු එකනේ නකුල පිතා රෝගාතුරවුණ අසාද්‍ය වුණ බැරෙන්ඩි වැටුණ මැරෙන්ෙ වැටිලා අසාදධ්‍යිවෙච්ච වෙලාවේ නකුල මාතාව එයාගේ තමන්ග ස්වාමයා ඇඳළඟට ගිහිලා කියනවා දගේ ූනන් එකකක් වේදනා රජය වෙන්න කියලා මේ මට මොනහරි වුණුත් ඔෝගුලන්ටන කල දසාාව මතක් කරන්න කිවවා ආහා ඒකට මොකූත් කල්පනා කරන්නපාකි්වා මට අතේ පයේ වීරිය තියෙනවා මට රෙදිවියන්ට දන්නවා දැම් මේ නකුල මතා කියන්නේ මට රෙදිවී අන්ට දන්නවා මට ඇඳුම් හන්ට දන්නවා ඒ නිසා ඔයා බයිවෙන්්ඩ එපා මං මගේ දෑති හයියෙන් හම්බ කරලා මේ ළමයිට සලකනවා අපේ දරුවන්ට සලකනවා ඒක ගෙන බයිවින්ට් එපාකි්වා. ඊළඟට කිව්වා ඊළඟට බයිවින් එපා මම වෙන්න කසාදයක් කරග නී කියලා ඒකට බයිවින්ඩත් එපාකිව්වා මං ආයි වෙන කසාදිකට යන්නේ නෑකිව්වා යන්න නෑකව මං වන්න කසාදිකට ග බයිඩි පාකවා ඊළඟටකව්වා මතකතියාගන්ඩ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ බැදීමක් නැතුව මැරෙන්ඩ කියලා නේද ද මේ පැවිද්දන්ගේ කතාව නෙමේ මේ ගී ගෙදර සාකර්චාව දැ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ බැඳීමක් නැතුව මැරන්ඩ කියලා නේද ඒ නිසා එ මහත් යට කියන්න මේ ඔයා මට හෝ දරුවන්ට හෝ මේ ගෙදර දුරේ ව්‍යාපාරවට නොබැඳී මැරෙන්ඩකිව්වා. හවද මේ කියන්නේ ආදුුරුක නිද. නෑ නෝන තමන්ගේ නෝන මේ කියන්නේ. ඊර පස්සේ කිව්වා මම මේ ප්‍රහ්මචාරී සීලයේ පේටලඉන්නේ ඊට පස්සේ ඔයා හිතයි මැරුණට පස්සේ. මං මේ ධර්මය හැසිරන එක නවත්තයි කියලා ඔයා හිතනවාද. මේ අහනුව මේ නකුළ මාට අහනවා නකුල පිතාගේ. තමන්ගේ ස්වාමියකින් ගහනවා. මං මේ ධර්මය හැසිරන එක මම නවත්තයි කෙලවා හිත නොද. මම මේක නවත්තන්නේ කිව්වා. ම මේ විදිීටම මේ මගේ ධර්මාර්ග පුරුදු කරගෙන නෝජෙව. එතකො ඊළඟට අහනෝ. ඔයා හිතයිද මම්ම මේ දැන් දිනපතා ම මේ ධරමාගගේ පුරුතු කරම් බණ භව නකරගනත් යනවා ම මේ කන්නනවත් ඇයික හිත නොද. එතු නකුුණ මාහතා කියන මම රැහිරස්සාවත් කරගෙන මේ දරුවන්ටත් සලක ගෙන මම ධර්මයත් පුරුදු කරනවා සැකනම් ඔයාට මගේ කියන කියීමට ගැන මොකහරි සැකඇත්තියෙන වොනන්. ආන භාන්ග තුන් වහන්සේ වැඩ සිටනවා බේෂ කලා පනි. ගිහිල් අහන්ද යිකිවවා. මේ කතාව කරගෙන යනකොට නු නකුල පිටා කොච්චට සන්තෝ සිට පත් වනාද කියනවන්න සානීප වුණා. අසනීපෙන් ගොඩාව. ඊට පස්සේ හැරමිටියක් ගැගහ බුදුරජාණන් වන්සේ බැහැ දකින්න කියා. බුදුරජාණන් වහන්සේ බැහැදකි යනට ඒවෙදදි නකුල මහත තවත් එකක් කිවා. කිව්වා බුදුරජාණන් වහන්සේ කියනවන ගිහි ජීවිතී ගත කරන සුදුවත් හඳින යං උපාසිකාවකට සංයෝජන ධර්ම පහක් නෑ කියලා ඕරම්බාගී සංෝ යට පැත් යට ලෝකට ඇදගෙන යන සංයෝජන ධර්ම පහක් නෑ කියලා කියනවන යං උපාසිකාවකට ඒ උපාසිකාවන්ග කෙනෙක් පම කිව ඒ කවද ආනාගාමී හැරමටිකග ගියාමය ගිහින් යනකට බුදුරජාන් වහන්සේ වදාලා නකුල්ල ඔබ පින්වන්ත බිරිඳක් ලබන්ඩ භාග්්‍යි සම්පන්නයි නේද කියලා. එහමයි ස්වාමී මංහරී භාග්‍ය සම්පන්නය කිවා පින්වන්ත බිරිඳල් බන්න ඇටටර් ගෑනිය හිටියන ඔම වෙයිද කයි එදකොට ඒ කාලේ දැම්ම අදාපි මේ මාතෘකාව කරලා දේශනා කරන්න හදන බන්නත් අපි වගේ මනුස්සීන්ට තමයි දේශනා කළේ ඇබයි මේ කාලෙ මනුස්සිංගෙත් ඒ කාලේ මිනිස්සුගෙත් අතර පැහැදිලි වෙනසක් තියෙනවා ඔටනිකං කියන්න පුළුවන්දයි පැහැදිලි වෙනස ම කකද්ද කියලා රතනාට කමන්නේ මොකක්ද මේ කාල මිනිස්සුන්ගයි ඒ කාල මිනිස්සුගේ ඇතරට පැහැදිලි වෙනස මේ කාල මිනිසු ගුඩා ප්‍රඥාවන්තද ඒක මේම තේරුම් ගන්න ධර්මයකව ධර්මය තුලින් තේරුම්ගන්න ඒ දැන්වීම එකකතරු ගන්න මන්තවත්වට කියන්න කාරණයක් මේ කුසල් මාර්ග ගැපිට තේරුම් ගණ්ඩ අපි මේ ක්‍රියාවට එක අපි හිතෙන් හිතනවා එක ක්‍රියාවක්ගේ ඊළං ක්‍රියාවමකක්ද කටිින් කතා කරනවා ඒ ළඟ ක්‍රියාව එළඟ ක්‍රියාවමකක් ද කයින් කරනවා කයින් කරනවා කටින් කතා කරනවා සිතෙන් හිතනවා මේක තමයි ක්‍රියාව මේ ක්‍රියාවට බේස් වෙච්ච පදනං වෙච්ච දෙයක් තියවා. ඒකට කියනවා කුසල් මුල්, අකුසල් මුල්. කුසල් මුල් මොනවද, අලෝභ අද්වේශ, අමෝහ එකැන ලෝබේ නැති බව, දේශය නැති බව, මුලා නෝන බව. මුලා නොුවන බව. එකට කියන කුසල් මුල්. අකුසල් මුල් තුනක් තියෙනවා මොද. ලෝබය, දේශය මෝහේ මේව තමයි බේශවෙලා තියෙන්නේ අපි ක්‍රියාවල් වොල්ට ඒයන්නේ අපි විහිටෙන් හිතනකටත් බේෂක එක අපේ වචනවලටත් බේෂක එක අපි ක්‍රියාවටත් බේෂක එක මේ කාලෙ තියන්න වෙනස තමයි අතීතිතක්ක මේ කාලේ මනුෂයන්ගේ අකුසල්මුල් බලවත් මොනෝ දකුසල්මුල් ලෝබේ බලවත් දේශය බලවත් මුලාව බලවත් කුසල්මුල් දුරුවලයි මො කුසල්මුල් අලෝභය අදදේශය අමෝහේ එනිසා මේ කාලි මිනිස්සුන්ට එක පාටුවේ කාරණය වැටෙන්නේ. ඒ කාලෙ මිනිස්සු අකුසල්මුල් දුරුවලයි කුසල් මුල් බලවත් අන්න සංසාරයේ පින්කරගෙන ආපු අය කුසල් මුල් දුරුවල කුසල් මුල් බලවත් කුසල් මුල් බලවත්තාය කොහොමද කාරණය කියපු ගමන් කුසල යේ පිහිටනවා කුසල ඒ පිහිටනවා කුසල්මුල් බලවත්ත කොච්චර උනාාද කියන්නේ ඔය රහතන් වහන්සගේ ජීවිත කතාව ගැන අහද්‍යඔබට පේන වැති සමාරු රහතන් වහන්සලා අවුරුදු හතේ ළමයා පොඩි දරුවා මහන කොරන්න එක්කං යන්නේ වඩාගන දෙම අපි ක්කං ගැන්නේ ළමයාව වඩාගෙන එක්කන් කියල බුදුරජාණන් වහන්සේට බාර දෙනවා. බුදුරජාන් වහසේ භාරගන්න. අරගෙනෙක්ව සාරිපපුත්්‍ර මහරතන් වහසට නැත්තන් හතන්සේ නමට දෙනවා මේ දරුවවා මහණ කරන්න කියලා. හෙතුකොට මේ දරුවට දෙැන වයස කියද අවුරුදු හතයි. ඒ ළමයාට පුංචි බාට කෙස්්ටිකක් කපල දැලිපේෙන් අතරදීල කියන පුතේ මේ කෙස් ලොම් නිය දත් සමකල් මේික මෙිනහි කරන්න පැටියෝක නවා එදකොට අර දරවා මෙැනහි කරනවා කෙස් බාලයි වරණකට රහතන් වහන්සේ දැන්කාලේ පොඩිකාත ඉල්ල නිතුවක්ුව දැක් එකක පොඩිදරුවන් පොහුණු කරනවා ත්‍රස්තවාදී ගිනිවලලු දාලා ඩින් ගිනිවල්ලු දාලා ගිනි රත්වච්ච වැල්ලේ ළමෙකොට කියෙන විනාඩීට ඩගාගෙන පලෙන් හැපැතර කියලා ළමේට වයස අවරුදු හයයි ට්‍රීින් කරනවා ආගමික යුද්ධට බලවන් මොනවද ලෝභයත් දවේශයත් මෝහයත් මේ නිසා තමයි අප දැමිනිස්සු කියන මේ බණ කියනවා කියනවා කියනවා. මිනිස්සු තහන වහන නොමුත් එක තැන නේද එහෙම කතාවක් නැද්ද. ඕන්න රහස. මොකත් ද රහස අකුසල්මුල් බලවත් ගුසල්මුල් දුරුවලයි. අකුසල්මුල් බලවත් නං ෂැනකින් ලෝබේ හට ගන්න වන්න අපට සැනකින් දේශය හට ගන්න වන්න. ැනකින් ප්‍රැවටෙන් වනන් ඒන වාසිද අවාසිද අවාසි අවාසි ඒ අවාස හැමෝ මාත්‍රීදිනවා. ඒ අවාසි හැමෝ මත්‍රීදිනවා. නුවන තියෙනෙක් කෙනෙක් තර බේරේ ඇත්තම් බේරෙන්ට අවස්ථාවක් නෑ. ඇති ඒ නිසා මේ ධරමය බුදුරජාන් වස දේශනා කළේ ලෝබද මොහෝ බලවත් කුසල් මුල්ලොලින් යුත්ත මනුසියට නෙවේ. බුදුරජන් වහන්සේ මේ ධර්මය දේශනා කළේ අලෝබාදෝසාමෝහෝ කියන කුසල් මුල්ලොලින් බලවත් ච්චායටයි. මට මුල් කාලය මෙහෙම තේරුන්නේ මංමම ධර්මය කිවද්‍ය කලපනා කළ ඇයි අපිට බැරි එදා පුළුවන්න්නන් අද මොකොද බැරි අපිටත් තියන ඇසකන් මං බැලි ේවිදිට. ඇට තිනෙ ඇස කරන නාසේ දිවිකය මන්නස. ඒ කාලේ ටෙමෙන්ටිසුන්ට තියෙනෙත් ඇස කරණ සේ දිවිකයි මන්නස එනඟයි අපිට බැරි මං ඔොහොමයි බැල්වේ. පස්සෙ තමයි මට තේරුණේ බණ කියන්න ගිහිල්ලා ධර්මය පතුරන්න ගිල්ලා ගුටිම කාලා මට අවබෝධ වුණා. මකත් දවබෝධ වුණේ මේ කාලේ අකුසල්මුල් බලවත් කුසල්මුල් දුරුවලයි. ුල්මුල් දුරුවවල නං අකුසල්මල් බලවත්න කවුරුත් ගොටිය කණඩ ඕනේ දැන් දැකන මංගල නායකාරෙකුව ැ කිරිබත් ගොට අමත් ගුට ග දැක්කරී එතකොට මිනිස් මනුෂ්‍ය ආත්මාර්ථකාමී ආත්මාර්ථකාමී වෙන්න වෙන්ඩ බලන්නේ දුරනෙමයි ළඟමයි බලන්නේ ලංඟ බලනයට වෙන්න තියන හැමදී හැම විපත්තියම සිද්ධ වෙනවා දුරබලනිෙක්කෙන අයිතරක යාන්ටන් බේරෙනවා එහෙමයි මේක වෙන්නේ. ඉති ඊළඟට මේ දරම ඉගෙන ගනිද්දී මට තවකාරණයක් තේරුන්ගේයා බුදුරජාන් වහසේ ගොඩක් මහන්සි ගන්නේ මනුස්ස ලෝකෙන් පස්සේ පිරිස දෙවන් අතරට යවන්ඩයි ඇති මනකංකි වනකට හිතයි මේක මගේ පුද්ගලිකා දහසක් කියලා ද්ලික අදහසක් කියල සමහරුම් එම තේනට බළ නස්ස්‍ය අහංකාරයයිනි අද ඉස්සරවා ගෙනමේනි අහංකාරය මුරන්ඩුයි ඇට්ටරයි. ඒ නිසා කියන කරුණට එරෙහිව තර්ක කරන එකත්තමයි අද තියෙන්නේ. තිඒ නිසා අද ඇත්ත ධර්මය කතා කරන්න හරියා මහරුයි. ති ඒ නිසා මම පොත්වහන්සිේ අරං ඇල්ලම ෆොටෙන්ම කියන. කවර ැහිවොත් කෙලීම වදින්නිකාටද ශාස්තතුරන් වහන්සට ඒ පවත් ආරන් යනවා. ඉතින් මේ නකුල මාතා තා නකුල පිටා වාසය කරන ගෘහයට ගෙදරට බුදුරජාණන් වහන්සේ වැඩිය වැඩියහාම මකද වනේ එතකොට ජෝඩුව කවද මේ ජෝඩු නකුල මාතා නකුල්ල පිතා. මේ දෙන්නා ඇවිදිල්ලා බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කළ වන්දනා කල්ලා වාඩිවුුණ. වාඩිවුනාට පස්සේ ඔන්න ඉස්සල්ලා කතා කරන්නේ ගෙදර පියා. දෙම් බලට ඉස්සර රටාව. ං ඉසර රටවාගෙන පොඩි ඔබට පොඩි උදාහරණයක් කියන්න තේරෙන්ඩ ඉස්සර රටාව ගැන අපි විනේ විනේ කියල කතා කරනවන වර්තමාන ලෝක විනි අහලකවත් නෑ කියන්න මේ කියන්න එහෙ බේරිල්ලා අප ඉන්වා මනිසක්විනය කියන එක සමාජයේ නෑග දී පැව්දි දෙපැත්තිම නෑ යන්තන් ඔය ගුණ ධරමතිය නිසා බේරිල්ලයි නොටිකක් ඒේ නිසා බුද්ධකාලේ සිද්ධයක් කියන්න දුප්පල් ගෑනුවකෙනෙ සිටිය. උපාසිකාවක් යනෙන උපාසි. උපාසිකාවක්ෙන් කවුද. ආචිකෙනනෙද තෙරුවන් සරණ ගපපු එකනෙද. තෙරුවන් සරණ ගියපු ඔව ගිහිස් ශ්‍රාවිකාවක්. හිටිය හරි දිලඳුයි. මේ උපාසිකාව කල්පනා කළා අනේ විසාකා මහ උපාසිකාව, ලස්සන විහාරයක් හදල පූජකොන්නවා යට තට්ටවේ කාමර පන්සී යයි උඩ තට්ටුවේ කාමර පන්සී යයි අනේ මටත් මොකක් හරී මේකට පූජා කොරගඩ ඇත්නම් තියෙහෙම් මෙ ඔයාගත්තා අලුත් පොඩිපොඩි රිදි කෑලි ඔයාගෙන ඒවා අඹරලා පා පිස්සක් හදාගත්තා ටිකල්ලකෝට පාපිස්සක් හදාගත්තා අවද මේ දිලිඳු උපාසිකාව හදාගෙන මේ පාපිසත් අරන් ගිය පූරු ආරාමේ පින්කම දවසේ පුරරම පින්කම දවසේ ගියා එදකට ඇටත්ඒ පින්කමට යන්න වෙචතර බාධාවක් නෑ ගිහිල්ල පාපිසත් අතේතියන් යට සත් අට්ටු බැඩුව යට පුරාම අතුරල කාපට් අතුරල බොමුතුරුණු අතුරල වටිනායවා අතුරල දැමයා නිකන් කබල්ල එක කරග වටිනායවා අතුරල තියනවා. උඩටත් නැගල බැලුවවා උඩ තට්ටිය සම්පූර්ණ අතුරලා දැන් තැනක් නෑ. එ පාපිශසක් කරගෙනාව අනි මට මේක තියන්ඩ පාපිස දා්ඩ තැනක් නෑ කිව්වා. ද විනේ කියන්නේ මේ උපාසිකාවෝ නිසාකාවට දැනදුන්නේ ඕෝක හඔය අන්ඩ ඇ ම තැත්දිනකර දුප්පත් ගැනවි කර හා දෙනකිෙල්ලා අනිත් ගෑනු අත දැම්මිත් නෑ අදීවිනේ නෑ ඇත දැම්මිත් නෑ දැන් දෙක්කද තමන්ට අයිති නැති දීට අතදාන්නේ නෑ ඊට පස්සේ ඒ කාන්තාවකි ඔොහොම ඉන්දා පිස්වාමි නාසලට කියන්න. ස්වාම නාන්සේට කියපු තරම් ලොකුකාර අද අදකෝන බැලුවෝ දුප්පත් ගෑන කනෙ පාපිසක් කරගාව ඉල්ලන්න තැනනෑ අනිත්තැක නෑනෑ මේ වටිනා දේවල් දාලා තියෙන්නේ ඔය ඕක වනි දවසක තියාගන්න පූජාවට අදකායන අහන්නදේව ඒ අදයි ඒෙදයි අතර වෙන්න සැබකි කියන්නේ. ස්වාමීන් වහන්සේලහට කිව්වානේ ස්වාමීන් මේ අම්ම කෙනෙක් පිස්ක් කරන්න වෙලා තියන පූජකරගන්ඩ ත එක ඉලාගන්න තැනන් ඇතු ඉවා කියල ස්වාමි වහන්සේල හත දැම්මින එකට අදක න්ු පාසකම එන්න ඉන්නමතන්නක්ක ලැක් ඒ පැනල වැඩ කරන්නේ කිව්ව ඔහොම න්ඩම්ම අපි ඔය කාරණය දැනුම් දෙන්න මේ පින්කම භාරුව වැඩ කරන ස්වාවින්හන්සේට කියල ගිහිලකව ආනන්දයන් වහන්ස අන්න උපාසකමක්ෙක්කි න්නවා අන්ඩන් හර වැඩිය එහනම් ඒකෙද ඒ කටයුතු ොයා බලන්න ඉන්න ස්වාමිනහන්සේ කවු්ද ආනන්දහා මුදුරු ආනන්ද හාමුදුරකෝ එහම් පොඩ්ඩක් ඉඩම්ම මම තැනැ බලන්න දැන් විසාකා තමයිඒ කොක්කොම කරන්නේ නමුත් එත්තන දැම් ප්‍රධාන කවුද ආනන්ද හාමුදුරු මේ චූටි දෙයක් මහා වටිනා කාපට්ටිකරද විශාලයකක්ද ලොකු කලාල ඇදද නෑ ප්‍රදිි කැල්ලින් අදපපුත් තා පිස්සක් ඊට පස්සේ ආනන් දහා මුඳරු ගිහෙහි යට තට්ටුව බැලුව පාවිසිය උට තට්ටුවු බැලුව පාවිසියල්ලා එලි දෙනකර දෙක්කා භික්‍ෂුන් වහන්සේල්ලාගේ පාදෝනය කළලාට පස්සේ පිහිත ගඩ නෑය එකක් අය අම්මටකො මේ මෙතින මේ පාවිසේ ලන්ඩ පාවිශය එලුව දැන් පුළුවන් වීද අනිට මහාමලාටේක අයින්කරන්න බෑ ඩැක් අද ඩිසිප්ලින් කියන එක අද අහලකවත් නෑ කොහේවත් නෑ. හදඩත් බෑ. අද මේ යාන්තන් පු පොඩි පිනක් එෙක්ක අපේ ඉන්නේ. ගොඩක්ෑ මානයට අයියෙන් කෑ ගැෙවට පුංචි පිනක් එකකෙඉන්නේ. ඒ පින නැතිවෙච්ච ගමන් මොකුත් නෑ. බඳ ලෝකෙක දැන් ඉදා ඒ කයි අදේක අතර කොච්චර වෙනස්ද කලම මේ කියන්නේ. ඉතින් ඊට පස දැ කතන්දරයේ කොට සිවර වුණ මුද්ගල්ලාන මහරහතන් වහන්සේ දිවිලෝක චාරිකාව වඩිද්දී දිවවි මාලිගාවක් තීම අලුතින් පහළවෙච්ච මේ දිව මාලිගාවේ බලද්ධ කවුද මේක අලුතින්ාවේ බලද ජවි අපසරාවම් පිරිවරාගෙන දෙවග නං ඇවිල්ල වදනා කොන්නු කෞද කෙල් හැකව අනේ ස්වාමීනී මං අර දුප්පත්තු පාසිකාව කිව්වා පාපිස්ස පූජා කොට ගත්තු. දැක්කද පාර විවෘර්ත වෙලා තියන හැටි එදකොට ඒ ජීවත සමාජීති පිච්චි විනය ඒ කුසල් දර්මුවලට බලපැවිනේද අද විනේ නෑ කුසල ධර්මය උපදවගන්න හදනක සුටුස් ගල නැතිවනවා මේ ප්‍රයෝගිකව වන්න තිවල් මේ කියන්නේ. ඇති ඒ නිසා ඉස්සරහට මේ තත්වේ තව තව දුරුවල වෙනවා. ති එබධ ලෝකක මේ අර තාත්ත කියනවා නකුල්ල පිතා කියනවා බුදුරජාණන් සිට වන්දනා කළ ස්වාමීනී නකුල මතා ග්‍රහපතිනිය එතකොට එයත් ගරු කරල කතාගරරි නකුල මතා ග්‍රහපතිනය තරුණ කාලෙමයි මේ ගෙදරට කැන්දංගාවේ තරුණ කාලමයි මේ ගෙදටට කැන්දංගාවේ ස්වාමීනීමේ ග්‍රපතිය හරි මනාපයි මට තමන්ගේ බිරිඳ ගැන මේ කියන්නේ මේ බිරිඳ මට හරි මට හරි සහත් මම හරි කැමතියි බිරිඳට කියනවා ඊළඟට මේ බිරිද කිසි දවසක මාව ඉක්මවා ගිහින්නේ. ඊළඟට කියනවා මේ බිරිද කිසි දවසක මම දන්න මම දන්න මේ බිරිද කිසි දවසක සි ස්වාම සි පිරිමියෙක් සමඟ ආයතා ගනදනුවක් කළ බවක් කයින් නරකක්වීම ගැන කවර කතාද ස්වාමී කියනු. කයින් නරකක්වීම ගැන කවර කතාද ඒ නිසා ස්වාමීනී අපි මේ ජීවිත ඩිට්ටේචේව දම්මි අන්්‍යමං්ඥන් පස්හිතුම් චච්චයාම. අපි මේ ජීවිතය කනෙකා දකිනකට හරි සතුතුයි කිය. කිය ස්වාර්මයා යකෙක් නෙමේ එ ස්වාමයා කවුද දෙවක් වගේ සමහර ගෙවල් ලල තියෙනවනේ පිටට දෙවිය ගෙදට වදකයා එහෙම ගෙවල් නැත එතකොට බිරිධකන අනේ අපි න පිටස්තරට හරී හොදයි කියනවා ගෙදරට වදකයා ගෙදරට ඉන්න යකා වගේ පිටස්තරට න මේක නෑහෙම පිටරත් දෙවිය ගෙටත් දෙවිය ඒක මේ නකුල මාතාගේ පින් නේද නකුල මාතාගේ පින එදගොට කියනු අනේ ස්වාමීනේ මේ ජීවිතය අපි එකනකා දකිනකට හරි ප්‍රියයි ඒන්න මට මේ බිරිඳවත් දැකීම මට ප්‍රියයි මට සතුටී මගේ බිරිඳ දිහා බලන එක කවද මේ කියන්නේ. ස්වාමයන් කියන්නේ. වනරි සතුටීමේ බිරිඳ දියා බලන එක. ස්වාමයනී මං කැමති ලබනාත්මිත් දකිින්ඩ මේකාල්ල තම්සර පිස්හුදමිචතර කියලා කියනවනේ. ලබනාාත්මිත්ම මේ බිරිඳ දකිඩ කැමතිය කියනවා. මේ කායකද කියන්නේ බුදු කෙනෙක් එක්ක මේ කියන්නේක්. ලෞකික වසයෙන් අ මඩගොඩේ එරිලා වගේ ද නැත්තන් ධර්මී හැසිරමෙන්ද. ධර්මය සිරිමින් මේ කියන්නේ. ලබනාත්මෙන් මංකැමති මේ බිරිඳම මගේ බිරිඳ හැිට දකිද කියනවා. එතකොට නකුල්ල මාතා කියනවා ස්වාවීණී මමත් මාව තරුණ කාලෙම මේ ගෙදරට මේ නකුල ගෘහපතිතුමා කැන්දංගාව දැම් බිරිඳ කියනවා තරුණ කාලෙම මම කැන්දංගාව දැම් බණන්ට ඒකාලෙ කුසල් මුල් බලවත්මිනි සමාජතයන ලක්ෂණේ තරුණ කාලෙම ගෙදට්ට කැන්දංගාව ස්වාමීනී මේ නකුල ගෘපතිතුමාට මම හරි කැමති දැම් මේ කියන ස්වාමීනී මං මගේ ස්වාමයාට හරි කැමති නකුල ගෘපතිතුමා කවදාවත් ස්වාමේණී පිටස්තරය කියයක් එ අයතා බැඳීමක් ඇතිවෙච්ච ලකුණක්වත් නෑ මේ ස්වාමිය කියන් පිටස්තරයකයක් එක අයතා සම්බන්ධයක් ලික කතාබහෙෙන්වත් ඇතිවෙච්ච ලකුණක්වො නෑ ඒ නිසා ස්වාමීණි කයින් අර්බෝධයක් කහොමහට ගණ්ඩද කියනවා ඇයි වචනුත් නැත්තන් අරර්බුදයක් නසෙනුත් නැත්තන් අරපෝධයක් කයින්කෝම හට ගණ්ඩද කියන අරපුදයි. ඒනිසා ස්වාමීණී මටත් මේ අපි එකනකා එකනෙකා දකිින්ඩ හරි කැමති කියනු. අභිසම්පරායංච මරණි මත්තත් මගේ ස්වාමියය හැටියට මෙතුමාව දකිඩ කැමති කියනත්. එක ෙ දෙෙකට ර්ඩුවක්කාවා මගේළඟට ඒරිඳ ස්වාමයා බඩු පොලේ හල ගෙදට හේතුවමකෝ බිරිඳ කියලලා ඔහේ ලබනාාත්ම නම් මට දකිල්ල ෙන්ඩි පා කිය කියලා එකොට මෙන් ඒ මනුස්්‍යය කියලලා තියෙන උඹබට ලබනාතති මහදකිට බැන ෙන මයත්ම වැරෙනක් කියලර බඩිමමුට් පොලිගහ ම විශල කෝලා හලක් වෙලා මගේ ළඟට ආාව ප්‍රශ්න දැම් බලන්ඩ ගිවල් වල එතකොට කොහොම කතා බහා අර්බුද වෙනවා ඇද්ද. පිට හිටන වෙලා හිටියට. එතකොට දැම් මේ දින්න ගම් බලන්න පින් තියෙන ජීවිත. පින තියෙන ජීවිත. පින තියන ජීවිත අර ධර්මයත්ය හම්බු වෙලා, එතකොඩ මේ ගොල්ලන්ගේ ජීවිත අවංකද නැද්ද අවංකයි එකනිකාගේ ආදරයේ පවිත්‍රත නැද්ද පවිත්‍රයි මේක නේද හැබ ආදරේ කියන්නේ එකරිකාගේ ආදරය ස්ඩු සරුවල් කෝලාහල එක්ක අන එකක් නෙමෙයි සාමන්‍යෙන් මේ රටේහම දැන් නැති නි සාතමයි මිනිස්සුන්ගේ කතාව යන්නේ මොන්න සන්ඩු සරුවල් තිබ්බත් ඕක තියෙන්නේ බත්හැල්ලේ දෙනකං ඒන්නේ සඩු සරුවල් තියෙනවා කියන එකයි. නේද බියත් ඇති ගැනින් කලකෝලහල තියෙනවා කියන එකයි ඒකයි. ඉති නිසා මේවා පිට හොඳ ආදර් සහිටට පුරුදු කරගන්න ෝලි. පුරුදු කරගත්තොත් හැබැයි මේ ජීවිතයේදී ගෙදර පස්සන ඇති වෙලා ස්වාමයා බිරිඳෙක් වාගියවොත් උපනපන් ඒ විටකස බිරිඳ දැනගෙන එක බිරිදට කතා කරගන්න දෙෙනනගේ ගෙදර පාලිතයෙන ස්වාමයායට තියෙන එදකොට ස්වාමියයා තමන්ගේ බලයේ පාාවච්චි කල්ලා ඉන්න ෝමට එම ඇගැන මට මන්දන්නවා විස්තර ඒකෙන මිනි ඇල්ල මට කියලෝ එදකොටඒ බිරිද අසරණ වෙලා ති අසර කල තියාගෙන ස්වාමයා වෙන සම්බන්ධගම් පවත්වනවා පවුල කැටෙන්නවට හර මනුස හිතෙන් අඩා අන්ඩා වාසය කරනවා ට කියන්නඩ ලැච්ජයි එතු හිටෙන් අඩ අඩා බිය සැකෙන් යුක්තව බාසය කරන යාගම ඇතුලින් ඊරිසියාවකුත් එෙක්ක ඇයි ඒ කෙක්කනා ගැන වෙන සම්බන්ධකන් තියෙන නිසා උපන්නු පංආත් මේ පවුල් ජීවිත ආසාර්ථකයි ඊට පස්සේ ඊට පස්සේ ආදරයකයනක ලැබෙන්නේ යම් බිරිඳක් හඳ සැමියෙක් කින්ඩෙද්දී තැබෙනන කරමණව ප හොඳ හරි අරකර සැමිය ලබුණ මිඳවාඩ ලැබෙන්නේ සැමියක් කින්ඩෙද්දී මේ සැමියගේ ආදරය ලැබේ නෑ කියලක් ව පවුල් වෙච්ච පිරිමිටක එනැත වෙනත් පිරිමිත්ක පටලවෙලි හදා ගැන තමන්ගේ හිට ඇතුළෙන් වචනක ජීවිත ඇගේ වොත් උපනපං ආත්මි ආදරය ලැබෙන්නේ. පවුල් කඩාගම් පල් වෙනවා ඊළඟට පොඩිකාලෙම අනාත වෙනවා. ඊීළඟට නොයි රෝගපීඩාවට බඳන් එනවා. මේ උක්කොම සිද්ධ වෙනවා. ඒ කාමමිත්‍යාචාරී දීමෙන්. එතකොට හෙම වෙන්න ඇතු අපික මේ ආත්මය ලැබුණ වදකේක් වගේ ස්වාමයෙක් බැන්ද කියමු ද බැන්දනොව කරන දෙයක් කරන දෙ නෑ දැන් බැඳගත්තනම් බෙරි ගහන් යිතියෙන් ඇති ඉවසගෙන දැන් යන හොදැම්යා ඇබැයි තමන්ගේ ගුණ දරමට හානිකරගන්නේ නැතුව. ත ගුණදරමට එතකොට තම සමහර කාන්තාවෙල්ලකින් අනේශව අනේ මෙයා මයි මෙම යන මේ මගේ ස්වාමය අනන්ේ ෙරෙක් නම් මට දෙවෙක්ගේ ට හරි ආදරී මට හැමෙ හොය බල හැ කියනවා. එතකොට යට මතක් වෙන්න කාවද තමන්ගේ පදකයා මතක් එකට හිත ඇතුළි මෑ තිනවා අන මේ යාට හොද කියෙන කම්වෙලා අනේ මට නෑනයකක එකට එතකොට මතක් එයටට තමන්ගේ ස්වාමයක ැතිව මොකද දේශය ඇති වුණානං ඊළඟට සංසාරයට ආයි තම්පියනවා ඒක තමයි කොක්ක ඊළගාත්මට විදුවන්ඩ ආයි තම්පියනු ඇ හිට ඇතුළින් දේශි තියෙනකොට මෙයාට අසාධාර නැක වී තමන්ගේ ස්වාමයායට එය හිතෙන් සාහප කරනව නම් මට මේ වද දෙවා මට මෙහම කරන ඔබට හරියන් දෙපා ට හරියන්නපා කියනකොට දන්යාට තමන්ගේ ස්වාමියයා දුක්විදිනවා මේ විදදිිකොට පත්තලනු දකිින්ට ආසාව කඇතියනෙන ඒ ආසාව තමයි ඊළගාත්මට ගෙනියන්නේ. සමට ඊළගාත්ම මයාාට හම්පිනව ස්වාමියෙක් මයා ස්වාමියයට හරි ආදරයි හැබැයි ස්වාමයක ගහැන් ගහකෙන් වැටි හතපැකැඩෙනවා එක කොන්ද කැඩෙනවා ඊරි පස්ස උපස්ථාන කර කර එක ඉන්නවා. එමතම ඊළගාත්මයට දවේශයන්නේ. ඇයි දෙවිශ කරන්නේ ස්වාමයා දුක්විනිෙනවා දකිින්ඩයි. හරවා මට මෙහම කරන ට මේක හරිියන්න ට සාපයක් කෙනවාක දැන් හිතෙන් ඉන්නව ස්වාමයට සාප කර කර. සාප් එයාම මොනගහෙනවා සාපලත් සැමේ කැටේට ඊට පස්තින උපස්ථාන කරගල ඉඩයි. මනුෂ්‍යන්ට වෙනවාද නැදදෙනවා. ඒ නිසා මේ ජීවිතයේ ගිවනවා කියන්නේ සෙල්ලන් වැඩක් හැබ යා එහෙම නැතුව කේයිතිග නැතුව මෛත්‍රී චිත. එ ට එයාට ඊළඟාත්මට ස්වාමයන් දකිින් ලැබින්නේ ඊළඟාත්මය අ දහස් එයාට ඊළගාත්මි ආදරය ලැබෙනු දැ ඔොබ හිතන්න මේ ඔයි මේ දැම්මේ කියපු දැන් කතන්දරත් එක්ක ඊළගාත්මය බොහයට මක්වෙයිද බරදීද හරි අයිද ර ඒ නිසා ධර්මය හැසිරවා කියන්න මේවා ර්ම ඇසිවා කියන්න එතකට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දෙන්නට කියනවා එහනම් ඔබ කැමති නම් මේ ආත්මෙත්තකිනිකාදි හා ප්‍රිය මනාප වූ ප්‍රියෑසිම් බලාගෙන වාසය කරන්න ප්‍රියසිම් බලාගෙන න දකිකට හිට ඇතුලින් නොදකින් කියන්නේ කරන්න දෙන්න බැඳලා හිත ඇතුළෙන්කි වෙනම කක්ද. නිදකින් මට මේක මූන බලවල ඉන්න උුණානේ. අ අරය හිත නිදක මට මේගේ මූන බලවල ඉඩ වුණනේ. එහම නෑ එහෙම නැතුව වාසය කරනවා. ප්‍රිය මනා පැසිම් බලමින් වාසයක. දැම් බල මේ සංසාරයෙන් අපිට සංසාරය කර පින කොච්චර අපට උදව කරනවා ද පවල් ජීතයගේ වන්නත්. නේද එදකොට එහම ත්‍රසාරෙන් පිනක් නැත්තයි පවුල් ජීවිතයට යහපත් පවල් ජීවිතය සඳහා මේ ජීවිතයේ අසතුටින් තුක්කින් සුසුම් හෙළ ලා තමයි ගෙවන්ඩ තියන්නේ මේ ජීවිත මට මතකයි අම නෝනකෙන මඩිකවන ස්වාමෙන මංහරී බයිමින් රැට පපුති ගරන්නක කොයි වෙලා බෙලිපරි එකයින්න. ඒ පරණ කතාආහ ගම ගොනහරි මතක් කල කේජයගේකමක දසක්ගේ මනුෂක් නිදී හුස්ම ගණඩ බෑ ර එකට දෙකට ඇයි අර පිරිමේ ඇහැරිලා මක හරි පරණ කෝුන්තටක් මතක් කියලා බෙල්ල මිරි කළගේ ඇනගේ. හුස්ම ඉරිවෙලා දඟල්ල ඇගහල් මට මෙහෙම ගුණා කිව්වා තිොම කොච්චර ගවල්ලල වෙනවා ඇද එතකොට බලන්ඩ මේක කියනවා මෙහම ප්‍රියෑසිීම් බලන්න්නනම් ඊළඟ ආත්මිත් ප්‍රියේසින් බලන විදිට දෙන්න හමුවෙන්ඩ නම් උබෝච අස්සු සමසද්ධ දෙන්නාම ශ්‍රද්ධාවෙන් සමානවිය යුතුයි දෙන්නම ශ්‍රද්ධාවෙන් සමානවිය යුතුයි කියනවා. දැම් බලන්න එහෙනම් ආවටකයාට වෙච්ච දීවල් නෙමේ මේ සමගි සම්පන්්කම් මේ නකුල මතා නකුල පිතා දෙන්න මේ සමගි වෙලා තියෙන්ද කාමයක්ත් එක්ක නෙමේ ඊට වෙනස් දෙයක් එක්කයි මොකදදී ශ්‍රද්ධාවන් සමාන වෙලා ්‍රම ස් ශ්‍රද්ධාවෙන් සමානයි ඒක කියන්නේ නකුල මාතා බුදුන්වා දෙන්නකොට නකුල පිට උුදුළු ගන්නේ නකුලිට නකුල මතා නකුලපිතා කියනුන අපියන් චෛත්‍ය වන්දනාගේලා නකුල මතා ඔයා යඩ මාට බෑන්න මේ ළම ඉස්කොලයාවන තියෙනවා ඒ කතාවල්? නෑ දෙන්න එකට ගිහිල්ල මල් පූජ කරනවා. දෙන්න එකට ගිහිල්ල වාන්දනා කරනවා. දෙන්න එකට බණපොත බෙදාගෙන කියවුණු. දෙන්න එකට ධර්මී ගෙන ගන්නවා දධර්මකතාවේ දනවා? එකටම ගද කියන්නේ සම ස්්‍රද් එකට කියන්නේ ්‍රම සද්ධ ්‍රද්ධාවේ සද්ධාව ආවොත් එක්කන කොට හරි සද්ධාව ආාවොත් ගොඩග්ඩ පුල්ුවන් මට මතකයි වේ එක රටක මංගිතන්නේ මැද පිරිදික රටකට ගිහිල්ල මහත්ය එතකොට නෝනා මෙහින්වා පිරිසර පලාතක මාස කීපයක් සල්ලිය ව්වා ඊට පස්සේ සල්ලි නෑ ආරංචි වනා වෙනත් ගෑනී සේට් කරන්න කළ දැම් බලගර සල්ලි නෑ දැ ලවයින් වා වවිදං කරන සල්ලි නෑ. දැන් එතකොට හිතන්න්නේ අම්මගේ ගින්දර ඇයි දරුවන්ට වවිදං කරගන්න සල්ලි නෑ සල්ලි ඒවන්නේ උන් ආරංචි වනා වෙන කාන්තාවකෙක්ක ල දැම් මේ මනුෂ්‍ය දේශය ගන්න අතරේ ඔන්න ආරංචුනා අපේ වැඩසතහන තියෙනවා කියලා ආරංචවෙලා ආවා මේ අම්ම ධර්මය හාන් දහඩ බුදුරජාණන් වහසේකිරේ සිත පැහැදීම ඇතිවුණ බුදුරජාන් වන්සේකරිටේ පැහැදිම ඇතිවුණ. ඊට පස්සේ සසර බය ඇති වුණ ඉර පසිතුව මං මේකත්ෙක ඒ අම්ම ලෑස්තලඳර තියන්නේ ආපු දෙෙකු ති දන්නු ලැස්්ච්ි තුටක ඇති එහෙම ලෑස්චල ගලති. එදගොට මේ හිමි අම් මට හිතුන නෑ මං මේක මේ ආත්මයෙන් ඉවර කරන්න වුණි. මං මේක ඉස්සරාට ගෙන නෑ කියල මේ අම්මා ධර්මය මෙනෙහි කල්ලා මෙනෙහි කල්ලා මෙනෙහි කල්ලා මෙෙහි කල්ලා. කොච්චර වීරියක් ගන්න ඇද්ද මේ අම්මා අෙකද හැම දෑම ආර්ථි ප්‍රශයට මොනදී දනෙද මේ විර කරන්න තියන්නේ. ඇයි ළමයි පොත්ගන්න සල්ලි අහනවා ඊලකට ළමයි වැඩවී පැමණින්නවා. ඇතු මේවට මොන දෙෙන් ඩෝඕනේ ගෙවදරොල් හදාගන්න ඒක මොන දෙදඩඕන ලමයි පරිසං කරන්න ඕන එකට මොන දෙදන්න ඕන මේ උක්කොමත් කරගනමියම්ම සිලුත්්‍රැකගෙන තමන්ගේ චරිතත් වනාස කරගන්න ඇතුව හමර සටන්ගලට ඇවිල්ල ටිකටික හිත ඒයම්ම හදා ගත්තා. හදා ගත්තා කියනමකද හිීත සක්තිමත් කර ගත්තා. ඒ අම්ම සක්තිමත් කර ගත්තා ස්වාමිය මතක් පෙනකට දේශ හටගන්නේ නැතිවෙන්ඩ. මට මේ පෙනාත් ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා. ඔන්න දැන් කාලයක් හිටිය දැන්ගිතකොඩ අපිට මොනගැහෙනකොට යම ොඩා හිටන් අර. ේදෙන විඳ විඳ අවුදු ගානක් විදපු ම ගෙන ඊට පස්සෙ ඔන්න ටිකතාව සක්ගහාම ඔන්න එක පාට හදිසි සැමියා කතා කළ කතා කලකි වනේ මට දැන් ලංකාවමට එඩ වෙලා කිය ඇයි කිය මට පිළිකාවක් හැදිලක ආන්න පිළිකා හැදුනම්ට පස තමයි තවන්ගේ තවන්ගේ බිරිද මතක්කුණේ අරිග අතැරිය සල්ලිගර්තා අතේරය දැක් අද.ඊීට පස්සේ දැන්ගන්න ගෙදටනෝ සතියක් අතේ නැති පිළිකා රෝගියෙක්. ආරාම්මා ඉන්ඩෙන්ඩ කියලා ගත්තා ගෙට සාති සප්පයන් කරනවා. මට මේක කිව්ව මට ලෙවුම් කෑලකින් ඒවම මෙන්න මෙහෙම විස්තරය කියල. දැම් මට මේක සැකයි හැබැෑවටම මෙහෙමත් ගෑනුට පුළුවන්ද. හැබැවට පුළුවන්ද කරයි කටන්නම් කියයි මේක ක්‍රියාවෙන් කොහොමත කරන්න කියළලා මං හොයාගෙන ගා. හොයාගෙන ගිහිල්ල බැලුව ඇ හැබැවටම හැබැද කියලා හැබෑන ඉන්නම්. මිනිහට නැගිට එන්න බෑ කොන්තෙන් පලට පණනෑ. මම දැකල අන්ඩ නොෝ. අන්ඩආඩා කියනව අනේ ස්වාමීනී මම දිවග නක් ැඳලා. මම දන්නේ නේ මේ දිවියංගනාවක දිවියාගෙනක් හිදී මං බන්න නොකීවන බණටික මම නොකීවනම් බුදුන්ගේ දේශනාව හොඳ දිවියංගනාවක් හිදී එහෙන අනේ මේ දිවියංගනාවක් මගේ මේ බිරිඳ කිය පින් දෙෙනවා කෙලවර අමනුසර කරඩ දෙෙ ඇද වෙල් උලුස්ප කෙන්න්න ගිටොන්ත් බෑ ඇදීම හන්සිවිල් යි මංගේ අම් මටිකෝ ැ ධර්මය හැසුරුණා කියන්න ඕකයිකෙව්වා අන්න නතිකොට ඒ අම්මගේ ලෝබ නැති කුසල් මුල් තිබුණ ඒකතමයි ධර්මය ස්පන්තුර ධර්මය තුළින් ස්පන්තු කර ගත්තේ ඒ ඇයි නැත්තන් අර ආදාය නෑ බෝකොට පිට ඇවිගල ලොකු කොඩ කොඩන්නේ එමකුන්නෑ දැන් ලෝභයක් නැතිකම නැමති කුසල මුූලේ තිබුණ දවේශයෙන් ඇැතික අපටමැති කුසල මූලේ තිබුණ මුලා නොවෙන බව කුසල මුලේ තිබුණ ඒක තමයි ඉශ්මත කොල්ල ගත්ත ධර්මෙන් ඒ නිසා අ සල්ලි පනන් ඇහිවෙන ඇවි නැතු ඒ අම්ම ආවේ පිකාරෝගය ඇද ගැවිරි රෝගය තම ලඟට ාවේ කම්බු කරන හම්බ කරන සල්ි පිට ගැනකුට ද. කොට දම්බලන්න දැන්හිතන්න ඒ අම්මා හිට දියුණොද නැද්ද. ධර්මය හැසිරිලාද නැද්ද අන්න ඒකට ඇයි කියන්නේ ධර්මී හැසිරුණා කියලා මේක කතාබතාවං ඒ එක නෙමයි ඒකයි ධර්මය හැසිරුුණා කියන්නේ. එතකොට දැන් ඒකට හේතුනේම කද අම්මට ශ්‍රද්ධාවත් තිබීම. ඊළඟට ඒ ශ්‍රද්ධාව අම්මා තමන්ගේ සැමියාට ඇති කළා සැම්ිය ්‍රද්ධාවට මංගිතිං කිවා මෙෙමයි දැංකහෝම ධර්මය කරන්න දැංගිතිං වැරදිච්චයේ අතාරන්ඩ කරන්න දන්න දැංගිටිං දෙවියන් අතරට යන්ඩ මේ පාර හරි ගස්ස ගණ්ඩ කියලා දෙවින්තරට ගියෝත්තිය අකුසලේ වැැලකුණා වෙනවා ඒ යාආත්මට ඊලගාත්මට බැලපුුණා වෙනවන යහිදි මාර්ගපට ලැබූත් අර අපාඩ අන් තිිච්චාකුසල් අහසිවිෙනවා. නැත්තන් දිවී ලෝකෙන්දලලායි චුතවෙච්චකගම අපා යන අර්ගමතු වෙලා. එමයි වෙන්නේ. වේ ෝකදති කොහමරි සවාගෙන ලැබුණොත් අර කරම අහෝසි වෙනු එතකොට ශ්‍රද්ධාවෙන් සමවෙන්ඩෝනේ ඉල්ලඟට ඔව සම සීලා සීලයෙන් සමඩෝ සීලයෙන් සමවෙනවා කියනම කක්ද බිරිදත් සතු මරන්නේ නෑ ස්වාමියත් සතුම්මරන්නේ එදකොට ඒකාරණෙන් දෙන්න සමඳ නැද්ද සමයි. බිරිඳ හොරකං කරන්නත් නෑ ස්වාමියය හොරකං කරන්නත් නෑ ඒකාරණෙන් දෙන්න සමඳ නැද්ද. ඒකාරණයනු සමයි. බිරිඳ කම් මත්‍යාචාරයේදින්නත් නෑ ස්වාමිය කම් විත්‍යාචාරය දෙන්නෙත් නෑ ඒ කාරණයෙන් දෙන්න සමද නැද්ද. සමයි බිරින්ත ස්වාමයාම බොරුවුන්ග්‍රවට්ටන්නත් නෑ ස්වාමයා බිරිඳරට එකට දෙන්න බොරුකීමනත් වැලකිලා ඒකාරණෙන් දෙන්න සමඳ නැද්ද සමයි බිරිඳ අඩි ගහන්නෙත් නෑ ස්වාමි ආඩි ගහන්නත් නෑ ඒ කාරණෙන් දෙන්න සමඳ නැද්ද සමයි දැ මගුල් ගේක ගියා කියමු ස්වාමියාඩියක් ගැහ්වා සමත දැන් විවරයි ගල් ගේකගේ අබිරිද අඩියක් ගැවා ද හලබෙරම හම අඩි දෙනවා කියලා හැබද දෙනවානේ ආන්න දැක ඒකට හේතු එක තේරු මොකද දේව ධර්ම නෑ මොකක් දේවධර්මය යන හිර තත් ලැඩ්ජා බයනෑ එලිපිට බොනව පන්සිල් කඩකඩ දැ ගෑනුත් බොනෝ එලිපිට බොනම් වෙනම බියර පෝතල් තියන්ගෙන මගුල් ගල මේසට සෝස් එදගොට පේන සිිල් කටනෝ එතුට සමා සමාදංවෙලා ශිල් කැඩීම හරි භයනක එකක්නේ ඊර හොදනැත්ධදිෂ්ඨානය ආරක්ෂ කරන එක වරද දැක දෙ ලැක් කියම තමන් මනාකට පිහිටියනම් ම දන්න මේ සසිලි තමන්ට තියනවා කියලා. ඉතිඒ නිසා එතකොට ස්වාම අඩිකන්න නැත්තැම් බිරිඳ අඩිගහන්න නැත්තම් සීලෙන් සමානයි අන්න සතුට කැඳවන්න රහස ස්්‍රද්ධාවන් සමානවීම සීලෙන් සමානවීම ඊළඟට සමචාගා දීමෙනු සමානයි දීමෙනු සමාන ඒකන දෙන්න නැතිබැරි දෙන්න කියමු ඒ නැතිබැරි දෙන්න වනත් ඩානී පිණිස බිරිද යමක් යෝජනා කරන වන ස්වාමයා ක ඒකට එක තුයනෝ ස්වාමය යමක් යෝජනා කරන වනම් බරිඳ ට දීමට උදව් කරනවා දෙන්නට දෙන්න ද්‍යයාගෙන් සමානයි යා දැම් බලන හිතල සද්ධාතිස්ස රජුරුවෝ අපේ රටේ ඒ කාල හිටපු රජවරුයි මේ කාලය අය ගත්තු අහසට පොලොෝඩත් වඩා ඇතයි. සද්ධාතිස්ස රජුරුවෝ කල්පනා කළ මං මේ දානාදී පින්කංකරන්නේ මිනිස්සුන්ගේ බදු සල්ලි. දැමි රජුරුවෝ හිතනවා මවත් මේ අතපයි වෙහෙසලා න කරන්න ත්න කොච්චර හොද දැන්ති දගැෙකොටති මගේ රසාාවක් නෑන මනුෂ්‍යන්ගේ ලැබෙන පොදදු බදවලින් එක්කොම දේශ පාල ය පෙන්නේ. එදකොට දැන් සද්දාාතිස්ස රජරුව මේ කල්පනා කරන්නේ. ඒක කොසල්මුල් බලවත් කාලේ ප්‍රරජ්ජුරුව බිරිඳට කියනවා මට හරි ආසායි. වෙහෙ සිලා දාඩිය වගුර ෝලා හම්බ කරලා ඒකින් දාන්ටිකක් පූජ කරන්න. එතකොට අර බිරිද බිසවන්නහන්සේ සාතුසාදුකල් අනමූ දැංගුණ අනේ බොහෝ මෝදයි අපි දෙන්න ඒක කරමු කිව්වා සද්ධාවනු සමානයි සීලිනු සමානයි දෙයාගේනු සමානයි දැංගතිං අප උපයකාපනා කළ කල්ලා දැංගිතින් ක්‍රහසම එක්කදනුට කියන්න නති රහස වෙෙස් වලාගෙන පාන්දර ජාමය එෙලිවේගෙන එනකොට රාජරූ පාරට බැස්සා. බැහල හන්ද හිටගෙන ඉන්නවා. දැන් කුමරු කපන්්ඩ මිනිස්සු එන ගොවියෙක් ගොවි මහත්තයක ග කුමර රයිතිකාරය පාරයනකට යැහවා මේ අනේ පින්වත අදමකුත් මට කුලි වැඩක් කරන නැදෙ ලැව කව්ද මේයහන්නේ රාජ්ජුරූ ගො මහත්ත්‍ය බැලො මේ ආදියන් හොඳ උසමහත එක් කෙෙනෙ නොව ගේ පෙනුවවෙන්නම් මේ කුලි වැඩ කරපික් න නෙමයි කිව්ව නෑ නෑ මට මේ කුලි වැඩැ කරන්න ආසාගන්න කිවවා එහෙන අත පෙන්න්න අපන් බලන්න කිව්ව හදදකි පෙනවා රෝස පාටයි හපේ උදැල්ලක් දැකැත්තක් අල්ලලා අනතිපි එකෙක්න මිතම් සේකිව අනේ වනාට මට දැන්කෝමරි මේ වැඩි කරගන්න ඕන කිව එහෙනම් මගේ කුඹර කපන්් එනවා කිව්වා දැක ඇත්ත දුන්න දැන්ගයා කුම්ර කපන්්ඩ ගිහිල්ලා හොදට මහන්සේල්ල හාවස්‍යනකන් කම්ඹර කැපපුවා කැපුවට පස්ස කිව්වා තරුණයා උඹ බොහොම මහන්ස වුණ දැන් අර ගොවිය කියන්නේ උඹ බොහොම මහන්ස වට. උඹට මං පැහැදුුණා. ඒ නිසා පුළුවන් ප්‍රමාණයක් වී අරම් පලයන් කිව්වා. එතකොට මේ සධාතිස්්‍ය රජරුවෝ වී මිටිය බැඳ ගත්තා. දෙැමන ඇත්ත ප්‍රවෘත්තිමේ වී මිටිය බැඳ ගත්තා බැඳගෙන හිසමත තියාග හිමීර ගිය හරුුවලේම කියලා පිටිපස්සයෙන් රිිංගව මලික ඇතතුුට. දැම් බිරි දරයහින රෙදි හැට්ට ඇඳගෙන. මෙ මොකට දන්නේ. වී කොටන්ඩ දැම් බිරිඳ ලෑස්තිලා දැන් වී කෙටුව. වී කොටල හාල් පහලා සුන්ුසාල් වෙන ම දාලා හාල්ටික වෙනම දාලා බැලූ හම ඔක්කවම එකතු කල්ලා හොඳට පාත්තරය පිරිට එක නමකට පූජකරගඩ ඇති. දැන් ගන්න කිරිබතක් හැදුව කැවුම් හැදුව පැනිිවල්ලු හැදුව හදලා කල්පනාගල අනේ ම බොහෝම වහන්සයෙන් බොහෝම සද්ධාවෙන් මේ දානේ හදාගත්තේ අනේ මට මේ හිත පහදින්ද මේක එක නමකට පූජනා කරන්න මගේ මේ අදහස කාට හරි උත්තමයකුට පෙනේ වාකිව්වා. පුවන්ගො දිවයිනේ වැඩ සිටිය හි පපුංගු විනිකි ලැකන ම දවෙන වන්න ඕනේ. පුංගු දිවෙනිි වැඩ සිටිය. රහතන් වහන්සේ දිවසින් දැක්කමෙක්. දැකල ටිකක්වලන්ට ආකහින් වඩිනවා ආකාසිෙන් වඩිනවා රහතන් වහන්සේ. පාතරයේ දුන්න පාත්තරි පූර්ල පූජ කළ. ඒ රහතන් වහන්සේ අධිෂ්ඨානයක් කළ රහතන් වහන්සේ වඩිනකම්ම පේන්ඩ. පුුවංගු දිවිට වැඩියා. පන්සීය ක්‍රහතන් වහන්සේලාටඒ කිරි ආහාරය පූජකරලා බෙදලා ඔන්න වහසත් වැලතුවා. බැම් බලට තියාගෙන් සමානකම වෙන මහ ඇට්ටට පිසවු වහස නම හිටියන්නක්. මොකක් ඇද රජතුමනී පිසුද මේ තියෙන සම්පතින ඉදී ධානයකොටසක ඔන්නන් ඔොචරකයි දැංකාල එහෙම වන්නඩ පුළුවන්ද බැරිද දැක් අත වෙනස නෙක් අද වෙනස. දෙයාගෙන් සමානයි. දැන්කොහිද ඉන්න සාධාශස රජුරු. තුසිත ඉන්නේ තුසිත දිවී ලෝක ඉන්නේ. ඒ බිස වුනාා සිත්තය ඉන්නේ. දැක්කද කීපු තැන. අන්න ධර්මය හැසිරුුණා කියන්නේ එකයි. හිටි සම පඥ්ඥා ඊළඟට සවද්ධාවෙන් සමානයි ශීලයෙන් සමානයි, දෙයාගෙන් සමානයි ප්‍රඥ්ඥාවෙන් සමා සමානයි. ප්‍රඥාව ඇතිවීමෙන් තමයි අපට මේ ලෝකයේ අනිත්‍යයි කියන කාරණ වැටහෙන්නේ. ප්‍රඥාවක් නැත්තන් එක වැටහෙන්නේ වැටහෙන්නේ නෑ දැම් බලන්ඩ මේ නකුල්ල මාතා අ නකුල පිතා මැරරින්ට ලැස්සි විච්ච වෙලාවේ නකුල මාතා කිව්ද දැම් බලඩ ඔයා බුදුරජණමහ ශිසරා කිව්වන්නේ ඔයාට මම දකින්න ප්‍රියයි කියලා ලබනාත්මත් හමෙන්ඩ ආසයි කිව්වනේ මමත් කිවන්න එන නේ ලබනාාතමයක් පිහමිුව එහෙම කිව්වද මොකක්ද කිවවයි බැඳීමක් ඇතුූ මැරෙන්්ඩිපාකිව්වා මෙලෝට බැඳිලා මැරෙන්්ඩෙපාකි්වා ද අරම කතාකර පොය තමයි දැන් කතාකර ඉර පස කතා කරට ප්‍ර්ඥාාව වෙන්නේද ප්‍රඥාව සම්පන්න කතාවක් කලා ඒ කතාව ඇහෙනකොට නකුළ පිට හිතුවද දැන් කලින් මයාකවිය යොහොමොද නවනාාමෙන් දකින්න කැමදී කියලනි දැකින අතර පිය කිය. එහෙම නේද මිනිස්වර ඒහම වෙන්නෙම ගදර ආදරයහිකිවවාම ඒ වචනය අල්ලගන ඒකටම වහල් වෙලා වාසය කරනවා. ද එහෙම වහල් වෙලා වාසය කරහම තමයි ආතෑර ගණ්ඩ බැරි. ඒ හේතුව නෑ මොකක්දන ඇති ප්‍රඥඥාව නෑ ප්‍රඥාව කියනකට බුදුරජාන් වන්සේ උපමාවක් වදාලා ඉස්සර කාල රවුන් වහලවල් තිබුණ ඒ රවුන් වහලි මැද්දි තියෙනවා ලොකු ලියක් මේ ලියට තමයි පරාලොක්කම වදදන්නේ ඒ ලොකු ලියට කියනවා කැනි මඩල කෙලඒ කැනිි බඩටම වදන්න තුර තම හල හිටින්නේ එකනම ඇතුලින් පරාල හිටමට දාලා න ලියකට ඔක්කොම් පරලටික ව අදලතියෙන් එදකොට ඒ ලිය කැඩුනොත් එක පරාලයක් වත්දන්න බෑ බුදුරජාණන් වහන්සේ වදාලා සියලු කුසල් දහන් වලට ප්‍රඥාව කැනි මඩලු වගේ කියනවා එකන නුවනින් කල්පනා කරන කෙනාට මයි ධර්මය තියන්නේ නුවනින් කල්පනා කරන කෙනාට බයි සද්ධම ඇතිවෙන්නේ නින් කල්පනා කරන කෙනාටමයි සීලවන්තෙක් පෙන්ඩ පුළුවන්. නුවනින් කල්පනා කරන කෙනෙකට මයි තියාගවන්තෙක් වඩ පුළුවන්. නුවණින් කල්පනා කරන කෙනෙකුට මයි ප්‍රඥාවන්තයෙක්. මොකද හරිතයාගවන්තය දැම්මේ තියාගවන්තයා සද්්‍යාතිස්්‍ය රජරුවෝ දම කිවනි පුණ්ක් ෂේත්‍රය අන්තුරනවා. පින් කෙට හුනො දැන්වැදදිි සාන මලස කතාමනද වැැන්නේ මේ සංාය උතිසාන දීලා. පන්සල්ට කල්ල වැඩන්නේ අප යනවා නාතතිවාසොල්ට එම කියනයි නැද්ද අපි වැඩිටින සොල් දාන න වැඩන්න පන්සල් ලට කළ එමොකක් දේතුව පි න තිබරියට අදන්දෙන් ටෝනයක දෙනෙක්නාගේ ලක්ෂණනයා මේක තියනේ බදුරජණන්සයක ගාතාාවක ගන්න පින විස්තර කනවාගේ මෙහෙම. දැන් එතුකොට බලාන්ඩ විවාහක යොවලකට මෙන්න මේ කරුණු හතරවා පිහිටයි. දරුණු අතර පළවනික ශ්‍රද්ධාවෙන් සමානීම දෙක සීලයිෙන් සමානව තුන ට්‍යාගෙන් සමානීම හතර ප්‍රඥාවෙන් සමාන හර. ඇදට දුසීල බවෙන් සමාන වනුත් දැන් කාලේ තියන එකද නැත්්ද ඒ තිය උඹ මෙහෙම දා මාත්‍යයම තම එන කියනවා එහම සිද්ධිගෙන දන්න ්දගොල්ල දන්න ගෙවල්ලලම එකට එක කියනොහෙම දුස්සීල්ල බවින් සමානයි සද්ධාවක් නැ සද්ධාවකුත්න මොකාකරරිවෙෙකක් පන්සල්ට බයින එක හාදුරුන්ට බයින එකක හාමුදුරුන්ක ඔය මේ කියන කයි කතන්දරහල ඒව කිෝක වන්නවා එහෙමයි නැද්ද. ඇ ඇද කතා කර කරන්නවා ධර්මය හැටියට. ධර්මය ඇද කතා කර කරන්න කාතාව දැකළ නැදද. ධර්මය වෙනුවට ඇද කතාකර කරන්නවා. ධර්මයනුවට ඇද කතාකර කරන්න පිමි දකළ නද්ද. ධර්මය වනුට ඇද කතා කරන්න සංඝය දකළ නැදද. ඒන්නවා. ඇද කතා කර කරන්නවා. සද්ධාව නෑ. සීලිත් නෑ ඇද සීලයි තයාග ඇත් නෑහ. ට වදන් කනම් හොන්ද කඩ බොනදේ යාල ක් වෙල්ල බෑන්ඩි එකක් ගිනල්ල හොන්දට වදන් කරනවා හබේ ධානයක් කිවුත් කොච්චර ඉන්නවාදම ඒේ නිසා තයාගත් නෑ කොට පච්ඥාව ති කොමත් නෑ නති නේද එ නිසා මේ මේක කියන්නේ කියන්නේ පැත්ත බල ල්ලෙට දුරජන්හන්සේ ාත තුනක් දේශනා කරනවා මේක කියනවා උබහෝ සද්ධා වදඥෝච සංඥතා ධම්ම ජීවිනෝ බන්න ඉලක්ෂර උබෝගයන දෙන්නම. ශ්‍රද්ධ ශ්‍රද්ධාවෙන් යුත්තයි. වදඥ වදඥෝගයන්නේ ඒක සිංලෙන් තින්නේ බුදධජායන්ද පති දංකල්ලු කියල කාටරව තෙරරින. දන්කල්ලු. වද්ඥෝ කියලා කියන්නේ ඉල්ලා ගැනීමට සුතු සුයි. එකන යාගාවට මිනිස්සුන්ට ඉල්ලන්ගෙන්ට සුදු සිමිනිස්සු අවචතාවකට යක ඉල්ල නෝ ගෙහිල්ල. අනේ මට මේ කල්ලා දෙන්න. අනේ මට මේකට උදහ් කරන්ද. එකට වද්ඥෝකිවේ. අන්න අයගේ ඉල්ලීම කරනකොට ඒගොල්ලන්ගේ දුක තමන්ට දැනෙනවා. යා තමයි යාගේ සම්පත්තිය පුරුදු කරන්නේ ය තමයි පුරදු කරනුගේ දුක දන්න යෙක් නැතියාගැබෑ දෙයික යහරි මේ නම්බු ගන්්ඩ නමාහඩ ප්‍රසිද්ධියයට තමන්ග කීර්තීයට වීටන් කරයි නත් හැබැෑට මනුස්යාගේ දුක දැකලා ඒකට උදවිල්ලේක් නට අහක බලන් ගැනයි නැද්ද ඉන්නවානේ ආ ඒකයි මේක එහෙම එනෙමේ කියන්නේ වද්ෝ වදඥෝ කියලා කියන එයාගාවට අනිත්තා එනවා. අනේ මට මේ උදව් කරලා දෙන්න මට මේක කරලා දෙන්න. මගේ දරුවගේ කනෑ හෙෑ මට ඒකට උපකරණයක් කරන් දෙෙන්න්න ඉස්කොලිදාගනු දෙයනෑ පොතක් කරන් දෙන්න කියලා. ආ එන්නකොට පුළුවන් හැටිට උදව් කරනවා. වදඥෝ. වෙතකොට සද්ධ වදඥෝච, සංඥතා සංඥතා කියන්නේ සංවරව වාසය කරනවා සංවරව පාසය කරනවා ධම්ම ජීවිනෝ දැහැමි ජීවිකාමි යුක්තයි. තේහොන්ති ජානි පතයෝ ඒන ඒ අඹු සැමියෝ දෙදෙන අන්‍යමං්ඥං පියන් වදා එකනිකාට පියන් වදා කියන්නේ ප්‍රියතෙපුුල් බෙනමින් ඉන්නවා ප්‍රියතෙපුුල් කියනවා. මොනාද ප්‍රේතිපුල් කියන්නේ අනේ මගේ කටහෙමද ඒ ප්‍රියතැපුුල්දනෑ ප්‍රියටෙපුල් කියන්ඩ නම් මෙකල උපායක් කියන්නම්මන් එක්කෙනකොට කේන්ත ගියවුත් අනිත් එක්කෙන කට ගහන් එපා එක්කෙන ගොට කේන්ත ගියුත් අනිත් එක්කෙන ඉපසද සමහර කරුණ තියෙනවා නොද නිවත්තු කේතියන්ද පුළුවනි පෙන්ඩ පුළන්ද බැරිද. අප කියමු දැන් ගන්න බිමිධ ගම නංගයා අදිසිී බස්ස එක කැඩුා. වෙලාට ඉන්ට බැ හොන්න ගෙදරට පසේ සමඒ එක පට බැගෙන බැෙන ගෙනවා කියමු. දැන් එතකොට ඒක්කෙද ඒ ැනිල්ලයාට සාධාරණය කදද අසාධාරණයකක්ද. අසාධාරණයකට හා්‍ය බලන්න නැතු ඔයන් නැතුව ඒයි ප්‍රමාද වනේ මොකද කියලා ඔයන්න බල නැතුවතම බැගෙන බැගෙන යන්නේ එතකොට බිරිදමකන්ද කරන්න ඕනි. නිසද්දව ඉදෝනයයාගේ කියන්ති වනක කයින්ති එවුනට පස්සේ කියන්න ඕනේ ෑ බැන්නට මේ මේකයි සිද්ධ වනේ එතකොට ස්වාමයාගේ හිතට වේද නවක් හටගන්නවද නැද්ද අනේ මේක ම මීට වඩා හේල බල්ල බන්න අන්තමයි හොඳ කියලා එ එතකොට එක ඒ පවුලේ සමගට උදව්වක් නැද්ද ඒ බිරිඳත් පාටම බඩු මොල්ලත්පු ලේග න මහන්සේ හස ැර රල මැල්ල මැල් තතු දරන මදකල බයිවා කිය එදකට මොකද වෙන්නේ. රන්්ඩුව දිග්ගැහෙනවද නැද්ද. ගොඩා ඩිවෝස්කේ දකල තියෙනවා අපිට දැනග ැබෙන හේතු බොහම පුංචීව. බොහොම පොඩි ඒවා. ඒට හේතු ට ඒ පොඩි දෙයක් ඇවිලඉන්න මොකද දෙන්නට දෙන්න. දෙන්නට දෙන්නා ඔලුව පාත් කරන්නේ. දෙන්නට දෙන්නා හිස නමන්නේ. දෙන්නට දෙන්නා නැමෙන්නෑ. එක්කෙනෙක්කේ ඉන්ට ගිෙනමානෙ එක්ක නයිවසන්නේ. ඒක නිසා තමයි ඊට පස්ස කෙලීම ඔය කතාපතා ොකෝඩ කියලලා ඕන ඊට පස්ස එක කවුරහරික්ක ස්වාමිය බිරිඳටම ගහරිකට ගහනෝ. එක කම්බුලට ගහන ම වෙන වගේවල් පස ෙෙ න් මින ම මට බ එක් මට හනි වන්න මංගද. ගෙදරගල්ල අන්්ඩාගෙන කියන අම්මේ ගැහවා කියලආම වැැහදි එක කාාටි කල ගුටිකාටඩන පිට ම වන්නවාද නැදදකිවල්ලල වෙනවා. ඇ හේතුව සමසාදධාත් නෑ. මහා ලොකුට නැකත් බලලා පොරොන්දම් බලලාකේන්දට බලලා මිත්‍යා දුෂ්ිය කෙල්ලටම යනවා. ගෙල ඔක්කම බල නැතට පොරුවේ නක්ගල නැකතට පොල්බිීදලා නැකතට පොල්මල්ලොුුව දහලා එය ඔක්කෝම කරලා තමයි යන්නේ. නමුත් අර කියාපුූ සද්දහත් නෑ සීලෙත් නෑ තයාගයක්ත් නෑ ප්‍රඥඥාවත් නෑ අසාර්ථකයි හට පස්සේ උන්න ඩිවෝස්. ට ප ඉවරයි කුච්චරක් කියල වෙනවද මිසදිටුවනි බලවත්. ඒ නිසා මේ එහෙම නැති කෙනා අන්්‍ය ම්ඥන් පියන් වද එකනෙකාට ප්‍රිය වෙන්නේ එතකොටයි. ඒ ඉතා පිය වෙන්නේ ඒයි එදකොට මේ කාලේ දැන්ගත මේ වැඩේ අමාරු බවටන් ගොට ැන් තෙරුුණාද මොක දමාරු ශ්‍රද්ධාවෙන් සමාන වෙන්ඩ දැගඉතින් ඔොට්ටෝ ඒ එක වෙන්නේ. ඒට වීරියක් ගණ්ඩ වෙන. ඊළඟට සීලෙන් සමාන වඩත් වීරියක් ගන්න වෙනවා. තයාගෙන් සමාන වඩත් වීරියයක් ගන්න වෙනවා ප්‍රඥ්ඥාව සමාන වඩත් වීරිය ගන්න වවා. එහෙනනම් වර්තමාන මනුස්යාට ගුණධර්මය තියෙන්නේ කුමක් මතද තමන්ගේ වීරිය මතයි. තමන්ගේ උත්සාහ මතයි. තමන්ගේ ඒ ඩැඩ්ඩි අවච්චිතාවයක් ඇති නොවී වීරයක් ඇතිවෙයිද. ඩි අවශ්‍යතාවක් ඇතිවනාකිම අම්ම කැෙනකුටගේ හතාගඩ ගමහට සල්ලි නෑ මේ අම්ම දරු අතර රටය නැද්ද එකට පෙළඹුවනි දඩිය අවශථාවන ඒ වගේ ගුණ දරමෝට දඩි අව්‍යතාවක් ඇතිවුණොත් ගුණ ධර්මය පුළුවන් හැබැයි මේ කාල තියන්නේ එක දැඩි වීරිය මත ඉස්සර වගේ එක පාට පික බුද්ධ කාලෙ වගේ එක පාට ඇතිවෙන්නේ පැවිදන්ටුනත් තිම අපටත්වීම ගුණ දමරකටන හරි ව ගණ්ඩෝ නිහමනැතු නිකන් කතා කර පමණින් ගුණ ධර්ම හට ගන්න අපටත් නෑ. එකට වීරියක් කරන්න ඕන. යති ඒ නිසා අපටත් වීරියක ලොත්තම ගුණ ධර්මාට ගන්න. නිකන් කතාකර හිීටය කල ගුණ ධර්මාට ගන්නේ නෑ. ඔටත් එම හරි දැමේ කියනෙ එක බොරුත හැබෑද හැබෑ. යන බදුරජන්වාස දේශ හරිවිදියට එහම පවුලක වාසය එකලොත්. අත්තා සම්පචුරා හොන්තී එතකොට මේ දින්නාගේ ලස්සන ජීවිතය ප්‍රකටවෙන්න ගන්නවා. ප්‍රකට වනාම පාසත්හං උපජායත මේ ගොල්ලන්ට පැසසුම් ලැබෙනවා. පැසසුන ලැබුණ මොකද වෙන්නේ. අමිත්තා දුමනා හොන්ති උබින්නන් සම සීලිනං මේ සම සීලෙන් ඉ සම චාගෙන් ඉන්න සද්ධාවෙන් ඉන්න සම්ප්‍ර්ඥම දැක්කම අමිත්තා දුම් වනා හොන්ති. තරහාකාර අමිත්තා කිව්වේ අපි දන්නති තරහකාරය අපට ඉන්න බැරිද. ඉන්න පුළුවන් තරහාකාරයන්ට අපසෙට්කේ න. අමිත්තා දුම්මනා හොන්ති තරහ කාරයන්නවලු ට හරින හැති. ඉන්න හට අපපුරුවට කේ කියවෝ කිව න්නට රහකාරය අපෙට්ි. එතකොට ඉද දම්මන් චරිත්වානම සීලබ්බතා උබෝ. ඒ දෙදනාම මේ ජීවිතයේද ධර්මය හැසිරිලා. ඔන්න ඉළඟක තියෙනවා. නන්දිනෝ දේවලෝ කස්මින්. කොහෙද ඊළඟට සතුටු වෙන්නේ. දෙවල්ලොවදී සතුටු වෙති. මෝදන්ති කාම කාම නියොති. තමන් සතුටු වෙච්ච කාම ලෝකයේ, කාම සම්පත් බලඳමින්, දෙවියන් අතර සතුටවෙවී ඉන්නවා කියනවා. දැම්ඹලන වකට සම්බන්ධ වන යයි එතුර දැ බලන්න බුදුරජාණන් වහන්සගේ අදහස මොකක්ද. එහනම් මේක තනිකරම මේ ලෞකික ලෝකෙ මේ මේ ආත්මයෙන් විතරක් විවරන කතන්දරයක් නෙමෙයි මේක කියන්නේ මේක හරියට වුණොත් ඔබ දෙදිනාම කොහෙ දන්නේ. ඔබ දෙ දෙනාම දෙවියන් අතරට ගිහිල්ලා දෙවදුවකුයි දිවිය පුත්‍රක වෙලා මේ දිටම සතුටින් ඔබ ඉදවී එකයි මේ කියන්නේ. එතුකට දැම් බලන්ඩ මේ පණිවිඩි කරුණාවන්ත කෙනෙක් කිය එකක්ද නැද්ද කරුණාවන්ත කෙනෙ කියතු හැබෑ විස්තරක්න බේද මේ කරුණාවන්ත කියවිතු හැබෑ විස්තරයක් ති මේ වගේ දිවල්න්න මේ ලෝකට හන්ඩර විට මන් දෙක් මෙෙන් ග පසුගේ නත්තලට ඉස්සරන් දවසේ ලෝක අප්‍රෘතියක් මංහිතන් රට ඇමරිකාම වෙන්න ඇති. ගියවුරුද්ධී පුතාට යම්මයි පුතයි. ගියවුරෘදත්ධ පුතාට නත්තලට තෑගදට බැරි වෙලා හලා මෑටටන් ඩොල්කේ තුනී බඩුවරන්දී අම්ම කාපනා කළලා මං මොකද කරන්න කියලා ඊට පස් අම හි හරිමන්ගේ නරද හට ර රන්දන් චිත්‍ර රන පා. ල් චිත්‍රපටයේ ටඟ පාපු අම්මට සල්ලි ගුඩක් හම්පු වෙලා තින ොලල් පන්සයේ ෑග දුන්න ගල්ලා මටගෙනැල්ලා රසයක තෑගලිටික දාලා හම්මකිලමැක පින්තුූරරි දල් ල බට අවුදු පහද කොහද. දැ මේකනම් වර් න ඒක පනිවිඩියමකදද කොහෝ මාරිී හම්බ කරපන් හම්බ කලල ළමයින්ටත් හොඳට කල් සල කළ කාලවලා හිටහ ඕෝකනේ. ම ඒ දැල් වලු හත ගහගත බදුම මේ ලෝකයන්නේ කොහේද දැන් ඒක ප්‍රධාන ලෝක නිවස්සිකකට යනකොට තරුණ අම්මලහට දුකශීවාසය කරන තරුණු අම්මලා හිතෙන්නම කක්ද මතින්නේ ජීවත්වෙන ක්‍රමයක් ම විතුන මේ ලෝක ඉතුරු වෙන්නේන බලන්ද මිසදුට්ටුව තුළින් බිහිවෙච්ච මාධ්‍ය. දිසා ඒකට මේසාමන්‍ය මනුෂ්‍ය මාධ්‍යය තුලින්ම තොරතුර ගන්න මනොස්යා මේ අනතුරට ගොදුරු වෙනවාද නැද්ද ගොදුරු වෙනවා වල්ක් කන්න බෑයි. හරි දුකක් කටගත්තා. මොගදද මේ කියල. අනි හරි වර්ණනා කරනවානි මේ මටහ ගරන්දුන්න සෙල්ලම් බඩු අරන්දීලා පිස්තූලයක් කරන්දීලා එකට. සට් එකක් කරන්දලා කොපිට ගේම් ගන්නන මැසිින එක ක්කම ගනත්ත එක තිය ම් ඒ පාර්මය අවරුද්ද මේ රදුන්න කියල හතුර බල දඒ නිසා අනාගත ලෝක වනාස වන රටාව අපට හිතාගන්න බැරි තරම්ම සංවේක ජනකයිති එබන්ඳ ලෝකයක ඒව බලලා කොච්චර ඒ බල පොඩි ම ඒක දැක්කන්න ග ුස් වල ඒ කානිතය දකින්න ඇද. දෙ අපි මේ වයසර පලාචාන පොඩි ලමයි දකින්න නඇද. පොඩි ගෑන දරූ දකින්න ඇඳ මේවා. ඉ ශමී හොඳ ක්‍රමය හම කරන්න කියලා. එදකොට සමාජි පිදුල් ලබන්නේ සල්ලි විතරයින්නේ කිසි දෙයක් නෑනවෙන. ආගේ නිසා මේ භයනක තත්ත්ත් තේරුම් ගන්ඩ මේකති න්නකොමද ඉද දම්මන් චරිත්ව දැන් මේ ධර්මය හැසිරිලා සම සී ලබ්බතා බොද් දෙද නම සීහිලෙන් සමානන් ඒ ඒ ඇමරික නටවල්ල ආගම තිබුට ඒ පවත්තන්නේ මේ සෙකල ස්ටේටස් ැටියට ලෞකික රාජ්‍ය දැ මෙහරත් ලෞකික රජ සංකල්පටම එන්නේ අනාගතේ එකන මේ ජීවිතයේ මොනවහරි කල්ල කාලාබීල සාතුරින් හිට පංකේන එක. එතකොට ඒ තත්වයට වඩා වෙනස් දැ අප මේ කතා කරන්නේ න්ද සංවරයක් ගැන දානයක් ගැන සීලියයක් ගැන ශ්‍රද්ධාවක් ගැන ඉල මේ ජීවිත සතුටින් වාසයක ලගිළඟාත් මේ දෙවියෙන් අතරයාමක් ගැන නන්දිනෝ දේවලෝකස්මින් මෝදන්ති කාම කාමිනෝ ඒ කාම සම්පත් ආසකෙනා ඊට පස්සේ දිවිය ලෝක ගිහිහ පතිනවා දැ ඒ අරකයාපු රටාවට කිවොත් කාම සම්පත් මේ ජීවිතය අනුභව කල්ලා මරිලින් මත්තී නිරයනවා ඒමනැත්තම් මරණින් මත්තයේ තිරිසංගපායයනෝ. ඒමනැත්තම් මරණින් මත්තේ අසුර ලෝකයනෝ. ඒමනැත්තම් ප්‍රේත ලෝකයනවා සාතරාපාය තොරව යන්න තැනත් නෑ. ඊලකට ඒ විනෝලමුදලා ආය මනසු ෝකනකට කුසල් දාහ වඩන්න මවකුස වලනෑ මිට්‍යයා දෘෂ්ි මවකුසකට තමයි පිළිට ගන්න තියෙන්. ඉතුරුටිකත් හම්බින ඊට පච්ායත් තී රීටම. ඒ රටාවතම තිය මේ ඇත්ත තේරුම් අරගෙන. දඟට මේකද උබට මංහිත මේ බනාහදජීසාමහරයට දුගක් ඇතිවන්නත් ඇති අනේ මගේ ජීවිත මට ඇති කරගන්න අපතාම බැරුුණානේ කියල සමහරයට ඉති ටිකස් සතු පිට ඇති මත් දැන් උත්හ කරනවා කියලා සමහරයට ගොඩ සතුර ඇති අනේ මගේ ජීවිත නම් මට මෙහම කරගන්න පුළුවන් ගුණනාා කියලා ඒමතියනවා ඔබහිතරන්නේ ගොඩාකයට ධර්මයහාහනකට ඇතිවෙන්නේ තමන් ගැන මතක් වෙද්දී සතුටා දුකක්ද. තමන්ගෙන මත හැත්ත කියන දැන් බුරුකිි හරන්නේ. දුකක් කටගන්නේ. අනේ මට මෙහෙම කරගන්න තාම හරියට බැරිවුණගේ හා මරත් හරිකල එබ උරරිකිලදන්නේ. එතිඒ නිසා ඒක ඇති කර ගණ්ඩ අවංකෝම දැන් අපට ඒත් කාලි තියෙනවා. කාලි නැතුව? ඒක ඇති කර ගන්නගුණ අපි. මේ දුල්ල අවස්ථාවේ. ආයමත් කියල දන්නේන්නේ නැි ය මේ විදිට හැද ලපි දන්නවාද. නෑ. ඒ නිසා දැ මටත්තිබුණ ඕනන් අද මේ බණ කියදදීත හොඳට වන්න උඩට නංගල තියන්න. ඒක අපි එහෙමද කළියයුත්තිේ හමෝටම පොදුවේ ඇත්ත පහදල දෙනයකද. හැමෝටම පොදවේ? ඇත්ත පහදල දෙනක අපි කරන්න ඕනේ දිමම් මේ ඇත්ත පහතදින තමයි කාල්පනා කරල මහන්සයක් ගත්තේ. එදකොට මේ තුළ ඔබට දැංගෝක තියෙන් දැම්බල්ල බුදුරජන් වහසක ධර්මය තියෙන්නේ හා මගේ ළඟට වාේ මම් ේර ගන්න කියනෙකද තියෙන්නේ මෙන්න ධර්ම මේ ධර්මය යන්න කියනෙකද. මෙන්න ධර්මය මේ ධර්මය පුරුදු කරන්න එදැ එහෙන ඒක තියන සම්පූර්ණි කාග්‍යතයේද තමන් ග්‍යතේ තියෙන්නේ තම ගැතිී තියෙන්නේ. මේ වගේ අපේ රවට්ටන් නැති අපේ මුලා කරන්න නැති අපිට මෙලොවත් පරලොවත් හරි විදියට පෙන්ඩන ධර්මයක් ලෝක බොහෝම ස්වල්පයක් මනුසයෙන්ට ල බිච්ච එකක්. ඉතාම ස්වල්පයක් ල වෙච්චි මනුසේකක් ඒක විශේසයෙන්ම සිංහලවූ අපට අපේ උරුමය මකත්දේක ඒ රමෙන් ප්‍රයෝජන ගනමකක්ද උරුමේ අපි තමයි මේ ගෞතම බුද්ධ වාාසනය බෝධීන් වහන්සේ අපත්තනනු ්‍යආරක්ෂකරපු ජාති. ඒ බෝධියය පහ වෙච්ච බදධගයම බෝධීන් වහන්සේ අපත්තුනාද නෙද්ද ්‍රීම අබෝධිය පිහිටුුවල ආරක්සා කරගත්තු ජාතිය බුදුරජාණන් වවාන්සක ජාතුන් වහන්සේලා රැකගෙන තාම චෛත්‍ය වටේ වැඩ වැඳයන ජාතිය. ඒ බුදුරජාණන් වන්සක දේශනා අතුරුදහංෙන්ඩ නොදී ආරක්ෂ කරපු ජාතිය ඒ ධර්මය ජීවිත පරිත්‍යගෙන් පුරුදු කරපු ජාතිය කට ඒ ජාතිය තමයි දැංගුව නැතිවෙවි යන්නේ තිය නිසා නැවතත් හැබැයි මතු කරගත්තොත් පැහැදිලම කියන්න පුළුවන් ගෞතම බුද්ධ ශාසනය පිහිටෙන් තොරව සිංහල ජාතිය කිසි දවසක කර නගා හිටව වන්න බෑ. ඇයි බුදුන් වැඳවැඳ වේරවිහාර හද හද බෝධි වැඳවැඳ භාවනා කරකර දන්දිදීහිට පු ජාතියක් ඒමාර්ගෙන් තොරව මාරගයකින් තියුණු කරන්න බෑ ඒක සත්වයක් ඒක ගොඩාකායට තේරෙන්නේ හිතාගරින් දතට දතක් ඔලුවටොල්ලූ ඒක මිසදිටු ක්‍රමින්. මේ ධර්මය ක්‍රම කටේ බේරවිිය ර හද හද සල් රැකරක බණ භාවනා කර කර ඉවස ඉවස පුරුදුවෙච්ච ජාතියයි. ආන්නකයි මේ මේ මේකේ තියෙන වටිනාකම වටිනාකම එකයි බෝසත් කාලේ සිද්ධියක් වුණා බෝසත් කාලේ මිනිස්සු හැම එකටම බිලිපූජාවල් කරන්න පුරුදු වෙලා හිටිය ඒ බිලිපූජාවල් කරන්න පුරුදු වෙලා ඉන්නකොට අපේ බෝසතාණන් වහන්සේ උපන්න ඒ රජ්ජරුුවන්ගේ ඒ පුත්‍රස්ථානය උපන්න ඒත්ති රජරුවන්ගේ තවත් දරුවෝ හිටිය මේ බෝසතන් වහන්සේට ඕන කමති වුණා මේ මිනිස්සුග මේ බිලි පූජාවලින් බේරන්ද ඊට පස්සේ බෝසතාාණන් වහන්සේ ගිහිල්ලා එක්තරා නුගේ නුගරුකක් ගාවට ගිහිල දින පතා මල් මාල පලන්ද පලන්ද වාන්දනා කරනවා කෝමහරි එක හිටපු අනික් කුමාරවරුන්ට හම්බුුණේ නෑ රාජ්‍ය රජරුවන්ට මෙට හම්බෝනා මහම ිච්චකම සෙනනකට කතා කරල කිවවා හරි ඔගොල්ලු දැක්කද. මං මේ රජකම ටිස්සල මන්නුගගයක් පැඳවැඳ හිටිය. දැක්කයි කිවවා. ඒ මම භාරයක් වුණා මේ උපායක් මේ මිනිසු පේරගඩ. භාරයක් වුණා. මොකද භාරයේ කිව්වා මේ සඳම සලටගිල අඳපර ගහලා කිව්වා. ප්‍රාණ ගාතයේ කරන එවුම් දාහක් මරන්ඩ. සඩර ගැව ප්‍රාණ ගාතය කරන අයගේ නන්දී පල්ලා අදයුඳලා ්‍රා ගාතිි කලොත් තියකොල්ලන්ගේ නම ඕනි භාරයක් කප්පු කරන්න තියනෙන දහක් කොයා ගන්න කියලා. සම්පූර්ණි සතු මැරිල්ල නැවතුඩා බිලිපූජාදනක නැවතුනා. එතකොට නැවතිලාතියේදී ැ බිලිපූජාවල් ගත්තු යක්කු කල්පනා කළ හරිවඩැනනි මේක රජවෙලා ඒ දැම්ම අපට බිලි පූජා දෙට කෙනෙක් නෑ කියල ගිල මහයකාට කිව්වා මය කල්පනාගල ඇ අද හොදුුව ඩක් කරනවා මේ මරනු රජන මරනුවක ද රජර දගදෙද ඒ අකා යගදාවාරකන රජුරු ඉස්තරා පෙනී හිටිය ඇහවා රජුරු ඇහුව කවදතුූ මන් තමයි මේ යකා අපිත් අපේ කා්ිතම බි පූජ අම්ඹනේ කිවවා ැමකද මේ කරන්න නැන්නේ මරන් හතන්නේ අ මර කියකට යගදාම් උත්සගෙන ඉන්නවා උත්සන් ගිෙනටිව යකෝ මරාපියය ඇයි මේ උත්සා ගන ගහපිය කිවදැ අනිීමට ගහන්ට බෑකිව්වා ඇ කල අන ඉතිවරණ හස උඩ බලන්න්න කිව්වා සක්දුද ඉන්න තව කොල්ල අතතය මඩි කිවේ අකාටක යකෝ මරාපිය පලන්න තෝ කොඩ කරනවා කිවවා ඊට පස යකා පැඳලැකවවා අනේ දීවන් වහස ඔවතුමාගේ රාජිට මං පුළුවන්ත රඟු දව් කරන්නම් අනේ ම බේරල දෙන්නට අභේධාන දෙන්නකළ යකා බේධන එල්ුව. බෝසත්කාලේ එතකොට සම්පූර්ණය ධර්මය තුරනී දෙඳලතින්. ඒ නිසා ධර්මීන් තොරව මේ යන ගමනේ අධර්මයෙන් නිසාම විනාස වෙනවා. ඒකක බේර ටක් ති ගවත මුද සන විරයිති. ට පොළුවන්නම් මේ කියාපු කාරණා මතකතියාගෙන බීරියක් ගඩ වීරියක් ගන්න එතකොට ප්‍රතිඵලේ සන්දිිච්ටිකයි සදිට්ික කියන්නේ තවන්ටම බලාගන්න පොළුවනින් ීරියක් ගත්තොත්. තේ නිසා ඒ මේ ධර්මය පුරුදු කරගෙන අපටත් මේ ෞතම බද්ධ වාසනයම මෙලෝ ජීවිතය සැපුවත් කරගෙන පරලෝ දිවියන් අතරීපදිලා අපටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාරි සක්චි ධර්මය අවබෝධ කරගණ්ඩ වාසනාව ලැබීවා දම්සිහනද.